භාෂුර ශාස්ත්‍රාලයක රූපකාත්මක ශිල්ප සන්ධාමය ටීවී සත්සල්. අයිබවන්, වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවල පුතාලා හැමෝටම. නැනලවට පානගන, හපනුන්ට මග කියන අදිති ශිෂ්‍යත් අත්වැල. අනුරාධපුර කලාපයේ ගරු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමියගේ සංකල්පයකට අනුව දැයි දූපතුන් වෙනුවෙන් තිළින කරන තවත් අධ්‍යාපනික මෙහෙවරක් විදිහටයි අදිති ප්‍රශ්න පත්‍ර මාලාව හඳුන්වා දෙන්නට පුළුවන්. එතුමිය ප්‍රමුඛ කරගත් අදිති ප්‍රශ්න පත්‍ර මාලාව ඔබට ගෙන ඒමට සහය දෙනෙම නිල මඬුල්ල සිහිපත් කරමින්, ඒ වගේම තමයි සුපැහැදිලි රූපරාම ඔබ වෙත අරගෙන එන්නට තාක්ෂණින් සහය වෙන ජානක ගුරුතුමාත් සිහිපත් කරමින් අද දවසේ ප්‍රශ්න පත්‍රාංක 8 දෙවන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නටයි මා ඔබ සමග අද දවසේ සූදානම් වෙන්නේ. එමනම් අදනේ දුවේ පුතේ, මම අනුරාධපුර ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ගාමිණී සිරිවර්ධන. එමනම් අපි පුතේ බලමු දෙවන ප්‍රශ්න පත්‍රයේ ඔබ පිළිතුරු කෙසේ ලියලා තියෙනවද කියන එක, ඒ වගේම තමයි ඔබට වැරදුණු තැන් කොහොමද ඔබ නිවැරදි කරගන්නේ කියන එක. දෙවන ප්‍රශ්න පත්‍රයේ විශේෂයෙන් දෙවන ප්‍රශ්න පත්‍රයේ ඔබට මුලින් පළමු ප්‍රශ්නය මුහුණ දෙන්නට වෙනවා ඡේදයක් හෝ කවියක්, ඒ වගේම තමයි දෙබස් කීපයක් හෝ ඒ වගේ අවබෝධයෙන් ලියන්නට සිද්ධ වෙනවා. හරි හැටි අවබෝධ කරගෙන නිවැරදි පිළිතුරු එකින් එක තෝරාගෙන ඔබට මේ දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඔබට උගන්වන ලද පාසලේ ගුරුතුමිය ගුරුතුමා උගන්වන ලද කොටස් සියල්ල එකට මතක් කරමින් ඒ දේ නිවැරදි පිළිතුරු ලියන්නට සිද්ධ වෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අපි බලමු දෙවනි ප්‍රශ්න පත්‍රයේ ඡේදයක් ඔබට ලැබිලා තියෙන්නේ. ඡේදේ කොහොමද ඔබ නිවැරදි පිළිතුරු අවබෝධයෙන් පිළිතුරු තෝරගන්නේ කියන එක. වනාන්තර එලිපෙහෙලි කර වර්ෂාව එනතෙක් හේන් ගොවියෝ බලා සිටිති. කාලගුණ වාර්තා අනුව හේන් ගොවිතැනට වර්ෂාවෙන් ජලය ලැබෙන්නේ අගෝස්තු සිට ඔක්තෝබර් තෙක් මාසවලදීය. ගොවියෝ ලී කොට සිටුවා වනසතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීමට වැටක් නිර්මාණය කරති. මෙසේ මහන්සි වන ගොවීන්ගේ එකම වෑයම වන්නේ වනසතුන්ගෙන් භෝගවලට සිදුවිය හැකි විනාශය වළක්වා ගැනීමයි. වීර්‍ය අත් නොහැර රෑ දවල් මහන්සි වන ගොවියෝ තම භෝග වැඩෙන ආකාරය දැක සතුටු වෙති. මේ විදිහට ඡේදේ ලැබිලා තිබෙනවා ඔබට. මේ ඡේදයෙන් එකින් එක පිළිතුරු ඔබ කියවලා අවබෝධ කරගෙන අහන ලද ප්‍රශ්නවලට, අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක ඔබ හොඳින් කල්පනා කරොත් මේ නිවැරදි පිළිතුරු ඔබට පහසුවෙන් නිවැරදි පිළිතුරු ලියන්නට පුළුවන්. එහෙමනම් පුතේ බලමු අපි පළවෙනි ප්‍රශ්නේ මොකක්ද මේ ඡේදයෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ කියන එක. ඡේදයේ ඇසුරෙන් පිළිතුරු ලියන්න කියලා තමයි තියෙන්නේ. වනාන්තර එලිපෙහෙලි කරගත් ගොවියෝ බලා සිටින්නේ කුමක් එනතෙක්ද? කුමක් එනතෙක්ද මේ ගොවියෝ බලාගෙන ඉන්නේ? ඔබ දන්නවා හේන් ගොවිතැන අද වෙනකොට සමාජයෙන් ගොඩක් දුරස් වෙලා තියෙන්නේ. තාමත් ඈත ගම්වල මේ හේන් ගොවිතැන් කරනවා. අතීතයේ මිනිසුන්ගේ ජීවත් වීමේ එකම මාර්ගයේ විදියට මේ ගොවිතැන බොහෝ දෙනා හේන් ගොවිතැන හා සම්බන්ධ වුණා. හැබැයි අද වෙනකොට ගොඩක් විට හේන් ගොවිතැනේ යෙදෙන ප්‍රමාණය අඩුයි. ඒ හේන් ගොවිතැනේ මේ වර්ෂාවෙන් තමයි හේන් ගොවිතැන වගා කරේ, ගොවිතැන් කළේ. ඉතින් වර්ෂාව ලැබෙන තෙක් මේ ගොවියෝ මොකද කරේ? හේන් ගස් කපලා එලිපෙහෙලි කරලා බලාගෙන ඉන්නවා තමන්ගේ භෝගය වගා කරන්නට. ඉතින් ඒ දරණ උත්සාහයක් තමයි මේ තියෙන්නේ, වනසතුන්ගෙන් ආරක්ෂා කරන දරණ උත්සාහයක්. වනාන්තර එලිපෙහෙලි කරගත් ගොවියෝ බලා සිටින්නේ කුමක් එන තෙක්ද? මේ ඡේදේ බලන්න කොතනද මේ තියෙන්නේ? වනාන්තර එලිපෙහෙලි කරගත් කර වර්ෂාව එනතෙක් හේන් ගොවියෝ බලා සිටිති. අපි මේ විදිහට ඡේදයේ කොතනද තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න වෙනවා පුතේ. වර්ෂාව එනතෙක් හේන් ගොවියෝ බලා සිටිති. හේන් ගොවියෝ බලාගෙන ඉන්නේ
කුමක් එනතෙක්ද එසේනම් වර්ෂාව එනතෙක් තමයි පුතේ හේන් ගොවියෝ බලාගෙන ඉන්නේ නිවැරදි පිළිතුර අපි ලියන්න වෙනවා වර්ෂාව කියන එක වර්ෂාව කුමක් එනතෙක්ද වර්ෂාව එනතෙක් තමයි තියෙන්නේ එහෙමනම් ඊළඟ ප්‍රශ්නෙට බලමු අපි ඡේදෙම්ම අහන දෙවනි ප්‍රශ්නය කාලගුණ වාර්තා අනුව හේන් ගොවිතැනට වර්ෂාව ලැබෙන්නේ කුමන මාසවලදීද කියන එක පැහැදිලිව ඡේදේ තියෙනවා ඔබට තියෙන්නේ හරියට කියවලා නිවැරදිව කියවලා පුතේ උත්තරය තෝරගන්න විතරයි. ඉතින් ඒ අවබෝධය ඔබේ දෙවනි ප්‍රශ්නේ බලන්න පුතේ කාලගුණ වාර්තා අනුව හේන් ගොවිතැනට වර්ෂාව ලැබෙන්නේ කුමන මාසවලදී කියන එක තේන්නේ බලන්න මෙන්න මෙහෙමයි තියෙන්නේ කාලගුණ වාර්තා අනුව හේන් ගොවිතැනට වර්ෂාවෙන් ජලය ලැබෙන්නේ අගෝස්තු සිට ඔක්තෝබර් මාසවලදී කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේ කොටසෙන් නිවැරදි පිළිතුර විතරක් අපි තෝරගෙන මෙතන ලියන්න වෙනවා. කාලගුණ වාර්තා අනුව හේන් ගොවිතැනට වර්ෂාව ලැබෙන්නේ පුතේ මොන මාසවලද මේක පැහැදිලිව තියෙනවා. අගෝස්තු සිට ඔක්තෝබර් තෙක් මාසවල තමයි. එතකොට අපිට ලියන්න පුළුවන් අගෝස්තු සිට ඔක්තෝබර් තෙක් කියලා ලිව්වනම් පිළිතුර ප්‍රමාණවත්. ඊළඟට බලන්න පුතේ ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස වැටක් නිර්මාණය කිරීමෙන් ගොවියෝ බලාපොරොත්තු වන්නේ කුමක්ද? වැටක් නිර්මාණය කරලා මේ ගොවියෝ බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. පැහැදිලිව ඡේදේ තියෙනවා ගොවියෝ බලාපොරොත්තු වන දේ ඡේදේ තිබෙනවා. බලන්න අපි ඒක මේ විදිහට ලකුණු කරගමු. ගොවියෝ ලී කොට සිටුවා වනසතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීමට වැටක් නිර්මාණය කරති. ඇයි වැටක් නිර්මාණය කරන්නේ? මේ වනසතුන්ගෙන් වගා ආරක්ෂා කරගන්න. වනසතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීමට තමයි වැටක් නිර්මාණය කරන්නේ. එයාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වනසතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීම. නිවැරදි පිළිතුර වනසතුන්ගෙන් වගා ආරක්ෂා කර ගැනීම. එහෙමනම් පුතේ පළවෙනි ප්‍රශ්නේ ඡේද කොටසේ අවබෝධේ හතරවෙනි ප්‍රශ්නෙට අපි යොමු වෙමු. ඡේදයේ සඳහන් පරිදි ගොවියෝ සතුටු වන්නේ කුමකින්ද? ඡේදයේ සඳහන් විදිහට ගොවියෝ සතුටු වන්නේ කුමකින්ද කියලා තමයි අහන්නේ. පැහැදිලිව තියෙනවා බලන්න පුතේ. පැහැදිලිව තියෙනවා ගොවියෝ සතුටු වෙන්නේ කුමකින්ද? ගොවියෝ තම භෝග වැඩෙන ආකාරය දැක සතුටු වෙති. ගොවියෝ භෝග වැඩෙන ආකාරය දැක සතුටු වෙනවා. දවසින් දවස භෝග සිටෙව්වට පස්සේ කොලෙන් කොලේ උඩට ඇදිලා එනකොට මේ ගොවියෝ හරිම සතුටුයි. තමන්ගේ පුංචි පැල ගොයම දැකලා, ඒ වගේම භෝගේ පුංචි කාලේ දැකලා, ඒ වගේම දවසින් දවස භෝගේ වැඩෙන ආකාරය දැකලා ඇත්තටම ගොවියෝ මානසික ලොකු සතුටක් ලබනවා. ඉතින් ඒ භෝග නස්සනු නෙලා ගන්නකොට ඊටත් වඩා ලොකු සතුටක් ගොවියෝ ළඟ තියෙනවා. ඒ සතුට ඇත්තටම ගොවියන්ට ගොඩක් වටිනවා. ගොවියෝ තම භෝග වැඩෙන ආකාරය දැක තමයි සතුටු වෙන්නේ. ඡේදයේ සඳහන් පරිදි ගොවියෝ සතුටු වන්නේ කුමකින්ද? ඒ කොටසෙනුත් අපි තෝරගන්නවා අවශ්‍ය කොටස විතරක්. භෝග වැඩෙන ආකාරය, භෝග වැඩෙන ආකාරය දැක, භෝග වැඩෙන ආකාරය දැක තමයි සතුටු වෙන්නේ. එතකොට මේ කොටස අපිට උත්තරේට නිවැරදි පිළිතුරට ප්‍රමාණවත්. එහෙමනම් ඊළඟ පළවෙනි ප්‍රශ්නයේ ඡේද කොටසේ අවබෝධයේ කොටසේ අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. තාලුජ අක්ෂරයක් යෙදුණු වචනයක් ඡේදෙන් සොයා ලියන්න. තාලුජ අක්ෂරයක් තියෙන වචනයක් ඡේදෙන් සොයා ලියන්න. බලන්න පුතේ, තාලුජ අක්ෂරයක් කොහෙද තියෙන්නේ? මෙන්න තියෙනවා විනාශය කියලා තාලුජ අක්ෂරයක් යෙදුණු තැනක්. නිවැරදි පිළිතුර විනාශය. විනාශය තාලුජ අක්ෂරයක් සමග තමයි යෙදිලා තියෙන්නේ. එහෙමනම් අපි ඊළඟ හයවෙනි ප්‍රශ්නේ බලන්න. හයවෙනි ප්‍රශ්නේ කියන්නේ ඇලපිල්ල යෙදුණු අකුරු දෙකේ වචනයක් ඡේදෙන් සොයා ලියන්න. ඇලපිල්ල යෙදුණු අකුරු දෙකේ වචනයක්. බලන්න, ඇලපිල්ල යෙදුණු වචන ගොඩක් තියෙනවා. ඒකෙනුත් වෙනස් කරලා අපිට දෙනවා, සීමා කරලා දෙනවා. ඇලපිල්ල යෙදුණු වචන සියල්ල අතරින් ඇලපිල්ල යෙදුණු වචන අකුරු දෙකේ වචනයක්. ඉතින් අපිට ඒක නිවැරදිව තෝරගන්න වෙනවා. ඇලපිල්ල යෙදුණු අකුරු දෙකේ වචන තියෙනවද? මේ තියෙනවා. ඕ මෙන්න තියෙනවා. බලා කියලා වචනයක් තියෙනවා. තවත් තියෙනවද කියලා ඔබට බලන්න වෙනවා. එකක් ලියුවනම් ඇති දෙකම ලියන්න ඕනේ නැහැ. වචනයක් ලියන්න කියලා දෙන්නේ. එහෙමනම් දුවේ පුතේ, බලා කියලා ලිව්වත් හරි, තව තියෙනවා අපිට මෙන්න බලන්න. වගා කියලා. වගා කියලා වචනෙකුත් තියෙනවා. වගා කියන එකෙත් ගයන්නට ඇලපිල්ල ඉදිරිය තියෙනවා. බලා කියන එකෙත් ලයන්නට ඇලපිල්ල ඉදිරිය තියෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, නිවැරදි පිළිතුර විදිහට බලා වගා කියන උත්තර දෙකම
නිවැරදි උත්තර විදිහට ලකුණු දෙන්නට පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඡේදය අවබෝධය කොටසින් අහන ප්‍රශ්න 6කට අපි නිවැරදි පිළිතුර තෝරගත්තා. ඊළඟට අහන්නේ ඔබේ මෙන්න මේ හිස්තන් සඳහා සුදුසු වචනය තෝරා යටින් ඉරක් අඳින්න කියන ඔබට උක්තාක්‍ය සම්බන්ධයෙන් තියෙන ගැටලු කිහිපයක් තමයි මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන්නේ. හිස්තන් සඳහා සුදුසු වචනය තෝරා යටින් ඉරක් අඳින්න. බලන්න පුතේ, ඔව්හු ගීතේ තාලෙට නටයි. අපි අවබෝධ කරගන්න වෙනවා ඉස්සෙල්ලම මේ උක්තය අහන්නේ මොකද්ද කියන එක. දැන් මෙතන ආඛ්‍යාතේ නටයි කියලා තියෙන්නේ. එතකොට නටයි කියන ආඛ්‍යාතේට ක්‍රියාපදයට ගැළපෙන උක්තයක් තමයි අපි තෝරගන්න වෙන්නේ. එතකොට නටයි කියන්නේ පුතේ ඒක වචන ආඛ්‍යාත පදයක්. එතකොට ක්‍රියාපදයක්. එහෙමනම් නටයි කියන්නේ ඒක වචනං, මෙතන ඔව්හු කියන එක ගැළපෙන්නේ නැහැ. ඔහු කියන එක තමයි ගැළපෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට තෝරා යටින් ඉරක් අඳින්න තියෙන්නේ. ඉර අඳින්න ඕනේ. ලිව්වොත් පුතේ ලකුණු හම්බ වෙන්නේ නැහැ ඔබට. ඒ නිසා නිවැරදිව උපදෙස් පිළිපැදීම මුල ඉඳලම ප්‍රශ්න පත්‍රයේ අවසානයේ දක්වාම උපදෙස් පිළිපැදීම නිවැරදිව කරන්නට ඕනේ. එහෙම වුණොත් විතරයි ඔබට උපරිම ලකුණක්, වැඩි ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ආදරණීය දුවේ පුතේ, අපි ඒ කොටස ඒ ප්‍රශ්නේ දෙවනි ප්‍රශ්නේ දෙවනි කොටසට අපි යමු. දෙවනි කොටස කියන්නේ මොකද්ද? අපි පිරිසිදු ජලය බොමු බොමි. එතකොට අපි කියන උක්ත පදයට ගැළපෙන ආඛ්‍යාතය තමයි අපිට හොයාගන්න තියෙන්නේ. අපි කිව්වොත් අපි දන්නවා, අපි කිව්වොත් බොමු තමයි නිවැරදි ආඛ්‍යාත ගැළපෙන්නේ. අපි පිරිසිදු ජලය බොමු, නිවැරදිව නිවැරදි උත්තරේ බොමු කියන කයටින් ඉර ගහන්න ඕනේ. එහෙමනම් ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. ඔව්හු පුස්තකාලයට ගියේය. ගියහ. ඔව්හු කියන්නේ පුතේ ආඛ්‍ය මේ බහුවචනයි. ඒ නිසා අපි ආඛ්‍යාතයේ තියෙනකොට නිවැරදිව බහුවචන ආඛ්‍යාතයක් තමයි තියෙන්නේ. බහුවචන ක්‍රියාපදයක්. බලන්න ගියේය කියන එක ගැළපෙන්නේ නැහැ. ඔව්හු පුස්තකාලයට ගියහ කියන පිළිතුර තමයි, පිළිතුර යටින් තමයි ඔබ ඉරක් ඇඳිය යුත්තේ. එහෙමනම් ආදරණීය දුවේ පුතේ තුන්වෙනි අනු කොටසට ගැළපෙන්නේ ගියහ කියන පිළිතුර. ඊට පස්සේ බලන්න ඊළඟ මුලින් තියෙනවා හිස් තැන. නංගි නංගිලා කියලා තියෙනවා පොත් පාඩම් කළෝය. නංගි කියන්නේ ඒක වචනයි, නංගිලා කියන්නේ බහු වචනයි. එතකොට නිවැරදි පිළිතුර මොකද්ද? හිස්තැනට ගැලපෙන පොත් පාඩම් කළෝය. කළෝය කියලා තමයි ආඛ්‍යාතේ තියෙන්නේ, ක්‍රියාව තියෙන්නේ. එහෙමනම් පුතේ කළෝය කියන එකට ගැලපෙන්නේ නංගිලා කියන එක. නංගිලා කියන උක්ත පදේ නිවැරදි පිළිතුර නංගිලා. අපි පස්වෙනි කොටසට යමු. ගස් කඩා වැටුනෝයද වැටුනේයද, වැටුනෝයද වැටුනේයද කියන එක බලන්න. අපි ගස් කඩා වැටු, ගස් කියලා කියන්නේ බහු වචනයි. අපි පුතේ ප්‍රාණවාචී උක්ත පදේ දෙනකොට උක්තේ ප්‍රාණවාචී ඒක වචනුත් අපි දන්නවා. කුරුල්ලා අහසේ පියාසර කරයි. කුරුල්ලෝ අහසේ පියාසර කරති. ඒ විදිහට වෙනස් වෙනවා. හැබැයි මේ ප්‍රාණවාචී වල අප්‍රාණවාචී වල එහෙම වෙනස් වෙන්නේ නැහැ. ගස සුළඟට සෙලවෙයි. ගස් උනොත් සුළඟට සෙලවෙති කියලා අපි කියන්නේ නැහැ. ගස් සුළඟට සෙලවෙයි. වෙනස් වෙන්නේ නැහැ. ගස කියලා කිව්වොත් ඒත් වෙනස් වෙන්නේ නැහැ. ගස සුළඟට සෙලවෙයි. ගස් සුළඟට සෙලවෙයි. විශේෂ අවස්ථාවන් තියෙනවා. ඕහු කියන ප්‍රත්‍ය එකට ඇඳිලා ගස් හූ සුළඟට සෙලවෙති. ඒ වගේ තැන්වල වෙනස් වුණාට සාමාන්‍ය විදිහට වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගස් කඩා වැටුනෝය කියන්නේ නැහැ. ගස් කඩා වැටුනේය. ගස් කඩා වැටුනේය. නිවැරදි පිළිතුර වැටුනේය කියන එක ගස් වලට ආඛ්‍යාතයේ ගස් වැටුනේය කියලා තමයි නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන් අපිට. එහෙමනම් පුතේ අපි බලමු ඊළඟට ගැළපෙන විරාම ලකුණු යොදන්න. ගැළපෙන විරාම ලකුණු යොදන්න. අර ඇඳට කියන නම මොකද්ද? දෙව්මිත් විමසුවේය. මේකෙදි ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නේ අහලා විතරන්නේ, මේ ප්‍රශ්නේ අහුවා කියලා තව කෙනෙක් මේ කියනවා. එතනදී අපිට නිවැරදි විරාම ලකුණු තෝරගන්න වෙනවා. අර ඇඳට කියන නම මොකද්ද? දෙව්මිත් විමසුවේය. මේකෙදි අර ඇඳට කියන නම මොකද්ද කියනකොට මෙන්න මේක එක් ප්‍රකාශයක්, කියපු දෙයක් ආපහු උපුටාගෙන ලියනකොට යුගල උඩුකමා දාන්න ඕනේ. ඒ වගේ තමයි මේක කියන්නේ. ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒ නිසා මෙතන ප්‍රශ්නාර්ථ ලකුණ එන්න ඕනේ. ප්‍රශ්නාර්ථ ලකුණ ආවට පස්සේ
ඊළඟට දෙව්මිත් විමසුවේය වාක්‍ය අවසාන කරනවා නැවතීමේ තිතෙන්. එනිසා මේ විදියට අපිට විරාම ලකුණු යොදන්න, නිවැරදිව විරාම ලකුණු යොදන්න පුළුවන් අර ඇඳට කියන නම මොකක්ද දෙව්මිත් විමසුවේ කියන වාක්‍යයට ගැලපෙන. එමනම් ඊළඟට අපි ඊළඟ කොටසට යමු. එක් එක් ප්‍රශ්නයේ නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරා යටින් ඉරක් අඳින්න. ඔබට මේ අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් පුතේ නිවැරදිව පිළිතුරු ලියන්න වෙනවා. අක්ෂර වින්‍යාස සම්බන්ධයෙන් අනිවාර්යෙන් ප්‍රශ්න ඔබට ඔබේ ප්‍රශ්න පත්‍රයේ තියෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ ඔබේ අවධානය වඩා වැදගත්. මේක කියන්නේ මොකද්ද? පළවෙනි නිවැරදි පිළිතුර තෝරා ඉර ගහන්න තියෙන ඉරක් අඳින්න තියෙන. ඒ නිසා මර්ධනය එකම වචනේ අක්ෂර වෙනස් වෙනවා. මර්ධනය වෙනකොට මහ ප්‍රාණ දායන්න වෙනවා. ඒ වගේම තමයි මර්ධනේ තුන්වෙනි පිළිතුරේ මූර්ධජන යන්න වෙනවා. මේකේ නිවැරදි පිළිතුර මොකද්ද? මර්ධනය කියලා කියන්නේ දෙවෙනි පිළිතුර මර්ධනය. මේ විදිහට තමයි මර්ධනය නිවැරදිව ලියන්නේ. එමනම් පුතේ ඊළඟ කොටසේදී කළගුණ කියන එක අපි ලියන්නේ මෙන්න මේ විදිහට. ලයන්න මූර්ධජ, නයන්න මූර්ධජ, කළගුණ කියන එක නිවැරදි පිළිතුර ඔබට තුන්වෙනි පිළිතුර තෝරගන්න පුළුවන් නිවැරදි අක්ෂර වින්‍යාසය සහිතව. එමනම් ආදරණීය දුවේ අපි බලමු ඊළඟ ප්‍රශ්නයට. පහත වාක්‍ය ඒක වචනයට හරවා ලියන්න. පහත වාක්‍ය ඒක වචනයට ලියන්න. මේ තියෙන්නේ බහුවචනයට. වෛද්‍යවරු රෝහලට ගියහ කියලා තමයි තියෙන්නේ. මේක අපි මේ වාක්‍ය ඒක වචනයට හරවන්න ඕනේ. ඒක වචනයට හරවනකොට වෛද්‍යවරු කියන එක අපි ඒක වචනයට හරවන්නේ වෛද්‍යවරයා. රෝහලට වරයා කියන ඒක වචනයට ගැලපෙන්නේ. මේකෙදී කාලය වෙනස් කරන්න බෑ අපිට. කිසිම අයිතියක් නෑ කාලය වෙනස් කරන්න. වෙනස් කරන්න තියෙන්නේ ඒක වචන බහුවචනේ තියෙන ආක්‍ය ඒක වචනයට හරවන්න විතරයි. එහෙමනම් වෛද්‍යවරයා රෝහලට ගියේය කියන විදිහට අපිට ලියන්න වෙනවා. වෛද්‍යවරයා රෝහලට ගියේය. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ අපි බලමු. ඉඟිවැකිය ලියන්න. ඉඟිවැකි තියෙනවා ප්‍රස්ථාපිරළු, ඒ වගේම ආත්මෝපදේශ. මේ සියල්ල ඔබ හරියට නිවැරදිව අවබෝධ කරගෙන එහි තේරුම අවබෝධ කරගන්න වෙනවා. ඒ වගේම නිවැරදිව ඔබට එහෙම අවබෝධ කරගත්තට පස්සේ ලකුණු එකින් එක ඔබට එකතු කරගන්න හැකියාව තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයේදී එක ලකුණක් ගොඩක් වටින නිසා හරි අවබෝධයෙන් මේ සියලුම ප්‍රශ්න වලට නිවැරදි උත්තරව ලියුවොත් ඔබට හොඳ ලකුණක් ලබා ගන්නට හැකියාව තියෙනවා. එහෙනම් අපි බලමු. රවටුණු පිණිස වර්ණනා කරනවා කියලා කියන්නේ ඒ රවටුණු පිණිස වර්ණනා කරනවා කියන එකට ගැළපෙන ඉඟිවැකිය මොකද්ද? රවටුණු පිණිස වර්ණනා කරනවා කියලා කියන්නේ මුරුංගා අත්තේ තියෙනවා. මුරුංග ඇත්තරම මුරුංගාත්තක තියෙනවා නෙමෙයි. ඒ කියන්නේ රවටුණු පිණිස වර්ණනා කරන අවස්ථාවක මේ මුරුංගා අත්තේ තියෙනවා කියන ඉඟිවැකිය භාවිත කරනවා. මේ සිංහල භාෂාවේ අලංකාර කරගන්න මේ වගේ ඉඟිවැකි රූඩි, ඒ වගේම ප්‍රස්ථාපිරළු, ආත්මෝපදේශ සියල්ල යොදා ගන්නවා. මේකෙදී අපිට නිවැරදිව ලියන්න පුළුවන් මුරුංගා අත්තේ තියෙනවා කියන ඉඟිවැකිය. ඊට පස්සේ බලන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. පහත දැක්වෙන ප්‍රස්ථාපිරළ සම්පූර්ණ කිරීමට සුදුසු වචනය ලියන්න. මේ වගේ ඉතිරි කොටසක් දීලා ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. එහෙම නැත්නම් ප්‍රස්ථාපිරළේ අදහස ලියන්න. එහෙම නැත්නම් අදහස දීලා ප්‍රස්ථාපිරළ ලියන්න. ওই විදියට තුන් ආකාරයටම එන්න පුළුවන්. මේකෙදී අහලා තියෙන්නේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. පුතේ ඔබ අහලා තියෙනවා කමොන රජ්ජුරුවන්ගේද නඩු තීන්දුව වගේ, කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ. කැකිල්ලේ රජ්ජුරුව නඩු තීන්දුව දුන්න විදිය හැමෝම දන්නවා. ඉතින් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපිට වෙලාව ගොඩක් වටිනවා. ඒ නිසා ආදරණීය දුවේ පුතේ කැකිල්ලේ කියන උත්තරේ නිවැරදිව ලියවෙන්න ඕනේ. කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ කියලා තමයි මේ ප්‍රස්ථාපිරුල නිවැරදි විය යුත්තේ. එහෙමනම් බලමු අපි හත්වෙනි ප්‍රශ්නේ කොහොමද සකස් වෙන්නේ කියන එක. පහත වචන ගලපා අර්ථවත් වාක්‍යයක් සාදන්න. නිවැරදිව මේ වචන ටික ගලපලා නිවැරදිව උක්තාක්‍යාත ගලපෙන විදියට, අදහසක් නිවැරදිව එන විදියට වාක්‍යව ලියන්න ඕනේ. ආපහු නැවත ලියන්න තියෙන්නේ. පිළිබඳ ඕහු දැක්වෝය, අදහස් අනාගතය. මේකදී අපි නිවැරදිව ලියන්නේ මෙන්න මේ විදිහට. ඔව්හු අනාගතය පිළිබඳ අදහස් දැක්වෝය. ඔව්හු අනාගතය පිළිබඳ අදහස් දැක්වෝය කියලා අපිට මේ වාක්‍ය නිවැරදිව මේ විදිහට ගලපලා අදහසක් එන විදිහට උක්තාක්‍යයත ගලපලා ලියන්න පුළුවන්. එහෙමනම් පුතේ අපි
ඊළඟට යොමු වෙමු අටවෙනි ප්‍රශ්නේ. අටවෙනි ප්‍රශ්නේ තියෙන පහත දී ඇති වාක්‍යවලට ගැලපෙන නාමපද කොටුව තුලින් තෝරා හිස් තැන් මත ලියන්න. පහත දී ඇති වාක්‍යවලට ගැලපෙන නාමපද කොටුව තුලින් තෝරා හිස් තැන් මත ලියන්න තියෙන්නේ. කීපයක් දීලා තියෙනවා මේ නාමපද. අපි ඒවා නිවැරදිව ගලපලා මේ අහන ප්‍රශ්නෙට ගැලපෙන විදිහට උත්තර තෝරගෙන ලියන්න තියෙන්නේ. බලන්න පුතේ, අපි ප්‍රාණවාචී බහුවචන උක්ත පදයකි. ප්‍රාණවාචී බහුවචන උක්ත පදයක්. පණ තියෙන බහුවචන වෙන්න ඕනේ. ලේඛිකාව කිව්ව ප්‍රාණවාචී තමයි. හැබැයි ඒක වචනයි. මෙන්න ගායකයෝ තියෙනවා. ගායකයෝ කියන්නේ ප්‍රාණවාචී බහුවචනයි. එහෙමනම් අපි නිවැරදි පිළිතුර ලියනවා ගායකයෝ කියලා. ගායකයෝ ප්‍රාණවාචී බහුවචනයි. ඊළඟට බලන්න පුතේ, ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයකි. ස්ත්‍රීලිංගයි ඒකවචනයි. ස්ත්‍රීලිංග ඒකවචනයි. ලේඛිකාව කියන්නේ ස්ත්‍රීලිංගයි ඒකවචනයි. අපි නිවැරදිව ලියනවා ස්ත්‍රීලිංග ඒකවචන නාම පදයක් තමයි ලේඛිකාව කියන්නේ. එහෙමනම් නිවැරදිව පිළිතුරු මේ විදිහට ලිව්වොත් ඔබට ලකුණු එකින් එක වැඩි කරගන්න හැකියාව තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගේ හොඳ ලකුණකට ඔයාට යන්න හැකියාව තිබෙනවා. එහෙමනම් අපි පුතේ බලමු ඊළඟ ප්‍රශ්නය. නවවෙනි ප්‍රශ්නය තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ නවවෙනි ප්‍රශ්නය සිංහල මව්බස්ස කොටසින් තමයි මේ ප්‍රශ්න ටික සියල්ල වෙන් වෙලා තියෙන්නේ මුල් කොටසේ. සහ ඊට පස්සේ ඉංග්‍රීසි දෙමළ කොටස් වලින් ප්‍රශ්න කිහිපයක් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ මේ විදිහට අපිට බලා ගන්නට පුළුවන්. මුල් පදයට සමාන අදහසක් ඇති වචනය තෝරා යටින් ඉරක් අඳින්න. මුල් පදයට තේරුම කියන පදයට ගැළපෙන වචනයක් තියෙනවා. ඒ වචනේ තෝරන්න තමයි පුතේ තියෙන්නේ. බලන්න මුල් රූපේ මුල් වචනේ තියෙනවා තේරුම, අර්ථය, ප්‍රශ්නය, මාර්ගය. මේකදී අපිට නිවැරදිව තෝරගන්න පුළුවන් තේරුම කියන්නේ පුතේ අර්ථය සමාන අර්ථයක් දෙන සමාන පදයක්. ඒ නිසා ප්‍රශ්නය මාර්ගය කියන පිළිතුරු අපිට ඉවත් කරලා නිවැරදි පිළිතුර අර්ථය කියන පිළිතුර යටින් ඉරක් අඳින්න පුළුවන් නිවැරදි පිළිතුර අර්ථය. එහෙමනම් පුතේ අපි ඊළඟ බලමු ගැළපෙන විරුද්ධාර්ථ පදේ ලියන්න. ගැළපෙන විරුද්ධාර්ථ පදය. විරුද්ධාර්ථ පද, සමානාර්ථ පද, ඊළඟ යුගල පද. මේ සිංහල භාෂාවේ බොහෝ දේවල් එක්ක තමයි මේ පළවෙනි ප්‍රශ්න පත්‍ර පළවෙනි ප්‍රශ්න කිහිපය සකස් වෙන්නේ. එහෙමනම් පුහුණු නම් නුපුහුණු, පුහුණු නම් නුපුහුණු විරුද්ධ පදය. ඊළඟට බලන්න මෙන්න තියෙනවා ඊළඟ ඉංග්‍රීසි රූප ඉංග්‍රීසි ඔබගේ දැනුම උරගා බලන්නේ මේ ඉංග්‍රීසි කොටසේ ප්‍රශ්න කිහිපයක් යොමු වෙනවා ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි විෂයට. අපි බලමු පළවෙනි ගුවන් යානයක්, හෙලිකොප්ටරයක්. ඊට පස්සේ හාවෙක් ඉන්නවා. මොකද්ද මේ තියෙන්නේ? හෙලිකොප්ටර් HELICOPTER විදියට ඔබට පහසු වෙන්න වෙන් කරලා තියලා තියෙනවා. අදාළ ඔබගේ ඉංග්‍රීසි අක්ෂරය එක් කොටුවක එක ගානේ ලියන්න පුළුවන් විදියට තියෙනවා. ඔබට හරියටම ලියාගත්තද පුතේ කියලා මේ වගේ ප්‍රශ්නයකදී ඔබට හරියටම ඔබ නිවැරදි පිළිතුර ලිව්වද කියලා පුළුවන්. මේ කොටුවල සියල්ල සම්පූර්ණ එක් දෙයක් විතරයි ඒකෙදී. හැබැයි ඊළඟට අක්ෂර නිවැරදිව ලියන්න වෙනවා. හාවට කියන්නේ මොකද්ද? හාවා, හාවට අපි කියනවා රැබිට් කියලා. RABBIT රැබිට්. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස පහත වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් ලියන්න. පහත වචන නිවැරදිව ගලපලා අර්ථවත් වැකියක් ලියන්න තියෙන්නේ. ඩූ තියෙනවා, හැව් තියෙනවා, යූ තියෙනවා, හව් තියෙනවා, මෙනි තියෙනවා, සිස්ටර්ස් තියෙනවා. මේක කොහොමද අපි ගලපන්නේ? ඔබට ගොඩක් දේ මේ දැන් අවබෝධ වෙලා තියෙන්නේ. පැහැදිලි මේ වචන ටික දැක්ක ගමන් ඔබ ගලපලා හරියට උත්තරේ පැහැදිලිව අවබෝධ කරගෙන පිළිතුර ලියන්න පුළුවන් ඔබට. How many sisters do you have? How many sisters do you have කියලා කියනවා. ඔබට සහෝදරියන් කී දෙනෙක් ඉන්නවාද කියන එක. ඔබට සහෝදරියන් කී දෙනෙක් ඉන්නවාද? How many sisters do you have ප්‍රශ්නයක්. ඊළඟට tail තියෙනවා, a තියෙනවා, it තියෙනවා, is has තියෙනවා. බලන්න it has a tail. මේ මොකද්ද කියන්නේ? ඌට වලිගයක් තියෙනවා කියන එක. ඌට වලිගයක් තියෙනවා කියන එක. it has a tail. ඊළඟට බලන්න පුතේ එක් එක් ඉංග්‍රීසි වචනය සඳහා ගැලපෙන සිංහල අර්ථය ලියන්න. එක් එක් වචනය සඳහා ගැලපෙන සිංහල අර්ථය ලියන්න තියෙනවා.
බලන්න වචන දෙකක් දීලා තියෙනවා. ඔබ නිවැරදිව සිංහල අර්ථය ලියන්න වෙනවා. waterfall කියලා කියනවා, දිය ඇල්ල, ඊළඟට mist කියනවා මීදුම. මේ විදිහට ඉංග්‍රීසි විෂයෙන් ඔබට ප්‍රශ්න කිහිපයක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්නට සිද්ධ වෙනවා. නිවැරදිව අඳුරගත්තොත් ඔබට ඉතා සරල ප්‍රශ්න කිහිපයක් තමයි දෙන්නේ. හැමදාමත් සමහර විට එකම ප්‍රශ්නේ නිතර ප්‍රශ්න පත්‍රවල, විභාග ප්‍රශ්න පත්‍රවල තිබුණු අවස්ථා ගොඩක් තිබෙනවා. එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 14 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. පහත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න. මේ වගේ දිග වාක්‍යයක් දුන්නොත් ඒක දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න තමයි තියෙන්නේ. බලන්න හැමෝම පිට්ටු කන්න. අපි දන්නවා හැමෝම කියලා කියන්නේ එල්ලෝරම් කියලා කියනවා. පිට්ටු කියලා කියන්නේ පිට්ටු වලට පිට්ටුමයි කියන්නේ. කන්න කියලා කියන්නේ සාපිඩුංගල් කියලා කියනවා. හැමෝම පිට්ටු කන්න නම් පුතේ නිවැරදිව ලියන්නේ අපි එල්ලෝරම් පිට්ටු සාපිඩුංගල් කියලා. එල්ලෝරම් පිට්ටු සාපිඩුංගල්. හැමෝම බත් කන්න නම් එල්ලෝරම් සෝරු සාපිඩුංගල්. හැමෝම ඊළඟට අපි කියනවා හැමෝම කිරිබොන්න. ඊළඟට හැමෝම අත්සෝදන්න, හැමෝම මූණසෝදන්න. ඔය වගේ භාවිත කරන අවස්ථා ගොඩාක් තියෙනවා. මේකෙදී හැමෝම පිට්ටු කන්න කියලා තමයි කියන්නේ. හැමෝම පිට්ටු කන්නම් එල්ලෝරම් පිට්ටු සාපිඩුංගල්. හැමෝම බත් කන්න කිව්වොත් එල්ලෝරම් සෝරු සාපිඩුංගල්. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ. මේකෙදී නිවැරදි පිළිතුර එල්ලෝරම් පිට්ටු සාපිඩුංගල් කියලා නිවැරදි පිළිතුර අපිට ලියන්න පුළුවන්. සාපිඩුංගල් කියනකොට අල්ලා යන්න මූර්ධජ ලියනවා. ඊළඟට බලන්න ඊළඟ ප්‍රශ්නේ සිංහල අර්ථය ලියන්න. නිමාලි එංග ඉරුක්කිරා. නිමාලි එංග ඉරුක්කිරා. නිමාලි එංග ඉරුක්කිරා කියන්නේ නිමාලි කොහෙද ඉන්නේ? නිමාලි කොහෙද ඉන්නේ? නිමාලි එංග ඉරුක්කිරා කියන්නේ නිමාලි කොහෙද ඉන්නේ කියන නිවැරදිව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නිසා අවසානට ප්‍රශ්නාර්ථ ලකුණ දාන්නත් ඕනේ. 16 වෙනි ප්‍රශ්නය. ඔන්න 16 වෙනි ප්‍රශ්නයේ ඉඳලා ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ගණන් කොටසට. ගණිතයේ විෂය සම්බන්ධයෙන් ඔබේ විෂය නිර්දේශයට අදාළ, ඔබ ඉගෙනගත් විෂය නිර්දේශයට අදාළ කොටස් තමයි ඊළඟ ප්‍රශ්න කිහිපයේදී ඔබට මුහුණ දෙන්නට සිද්ධ වෙන්නේ. ඉතා පහසු ගණන්වල ඔබ ඉගෙනගත්ත පන්ති කාමරයේදී පාසලේ ඉගෙනගත්ත ප්‍රශ්න කිහිපයක්ම තමයි, ඒ ආශ්‍රිතව තියෙන කොටස් කිහිපයක්ම තමයි මේ ගණන් විෂයේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න මෙන්න බලන්න මේකේ තියෙන්නේ මොකද්ද? ගණකරාමයෙන් දැක්වෙන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව ලියන්න. ගණකරාමයෙන් දැක්වෙන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව ලියන්න. දැන් පුතේ මේ වගේ ගොඩක් දරුවන් මේක දැක්ක ගමන් ගණකරාමයේ තියෙන සංඛ්‍යාව ලියනවා. හැබැයි මේ බලාපොරොත්තු වන පිළිතුර තමයි ගණකරාමයෙන් දැක්වෙන සංඛ්‍යාවට පෙර සංඛ්‍යාව අහන්නේ. අපි දන්නවා ගණකරාමයේ තියෙන්නේ පුතේ 1340 තියෙන්නේ. 1340 තියෙන්නේ, ඊට පෙර සංඛ්‍යාව අහන්නේ. එහෙමනම් 1340ට පෙර සංඛ්‍යාව 1339 පිළිතුර තමයි නිවැරදි පිළිතුර විදිහට ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ පුතේ බලමු අපි. 17 වෙනි ප්‍රශ්නේ. 17 වෙනි ප්‍රශ්නේ මොකද්ද මේ තියෙන්නේ? පහත සංඛ්‍යා අවරෝහණ පිළිවෙලට ලියූ පසු මැදට එන සංඛ්‍යාව කුමක්ද කියලා අහන්නේ. අවරෝහණ පිළිවෙල කියලා කියන්නේ පුතේ, අවරෝහණ කියලා කියන්නේ විශාල සංඛ්‍යාවේ සිට කුඩා සංඛ්‍යාවට පෙළ ගැස්සුවට පස්සේ ඒ විදිහට අපි කියනවා අවරෝහණ ක්‍රමය. ආරෝහණ ක්‍රමය කියලා කියන්නේ කුඩා සංඛ්‍යාවේ සිට විශාල සංඛ්‍යාව දක්වා පෙළ ගැස්සනකොට අපිට කියනවා, අපි කියන එකට ආරෝහණ ක්‍රමය කියලා. අපි මෙහිදී සංඛ්‍යා තුනක් තියනවා දීලා, සංඛ්‍යා තුනෙන් කියන්නේ අවරෝහණ පිළිවෙලට පෙළ ගැස්සුවට පස්සේ මැදට එන සංඛ්‍යාව මොකද්ද කියලා තමයි අහන්නේ. මැදට එන සංඛ්‍යාව අපි අවබෝධ කරගන්න වෙනවා. මැදට එන්නේ මොන සංඛ්‍යාවද කියන එක බලමු අපි. මුලටම විශාලම සංඛ්‍යාව අපි තේරුම් ගන්න වෙනවා මේකෙදී. විශාලම සංඛ්‍යාව 8425ද, 8845ද, 8153ද කියන එක අපි දන්නවා. අංක 1ට මෙන්න මේ සංඛ්‍යාව ලියන්න පුළුවන්. 8845, 8845 එකට. ඊළඟට විශාලම සංඛ්‍යාව ඊළඟට තියෙන්නේ 8425,
අටදහස් හාරසිය විසිපහ ඊළඟට පුතේ තියෙන්නේ අටදහස් එකසිය පනස් තුන. මේ විදිහට තමයි විශාල සංඛ්‍යාව ඉඳලා කුඩා සංඛ්‍යාවට පෙළගස්සුවට පස්සේ අවරෝහණ ක්‍රමයට අපිට ලියන්න පුළුවන්, දිගට ලියන්න පුළුවන්. ඒකෙදී අපිට අහන්නේ මැද සංඛ්‍යාව මොකක්ද කියන එක. අවරෝහණ පිළිවෙලට පෙළගස්සුවට පස්සේ මැදට එන්නේ මොන සංඛ්‍යාවද? මැදට එන්නේ 8425 කියන 8425 කියන සංඛ්‍යාව තමයි මැදට එන සංඛ්‍යාව විතර අපිට ලියන්න පුළුවන්. 8425 මැදට එන සංඛ්‍යාව. පළමු වෙන තියෙන සංඛ්‍යාව තමයි ලියන්න පුළුවන් අවරෝහණ ක්‍රමයට ලියන්න. ඊළඟට ඊළඟ ප්‍රශ්නේ බලන්න පුතේ. 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? පාසලක සිටින ළමුන්ගෙන් 1658ක් පිරිමි ළමුන් වන අතර පිරිමි ළමුන් ගණනට වඩා 269ක් වැඩියෙන් ගැහැණු ළමුන් සිටිනම් පාසලේ සිටින මුළු ළමුන් ගණන සොයන්න. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. පාසලක ළමුන් ඉන්නවලු. පාසලක සිටින ළමුන්ගෙන් 1658ක් පිරිමි ළමයි ඉන්නවා. වන අතර පිරිමි ළමයි ගණනට වඩා 269ක් වැඩියෙන් ගැහැණු ළමයි ඉන්නවලු. දැන් අපි මේ විදිහට මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන අපිට නිවැරදිව මේ ප්‍රශ්නේ අපිට ලියා ගන්න පුළුවන්. මේ නිවැරදි පිළිතුර බලමු. අපි පාසලක පිරිමි ළමයි ඉන්නවා 1658ක්. 1658ක් ඉන්නවා පිරිමි ළමුන්. 1658ක් පිරිමි ළමුන් ඉන්නවා. පිරිමි ළමුන් වන අතර පිරිමි ළමුන් ගණනට වඩා 269ක් වැඩියෙන් ගැහැණු ළමුන් ඉන්නවලු. 269ක් ගැහැණු ළමුන් වැඩි. එහෙමනම් අපි මුලින්ම හොයාගන්න ඕනේ ගැහැණු ළමුන් ගණන හොයාගන්න වෙනවා. අපි ගැහැණු ළමුන් ගණන හොයාගන්නේ කොහොමද? පිරිමි ළමයි ගණනට එකතු කරනවා වැඩියෙන් ඉන්න ගැහැණු ළමයි ගණන. කීයද එකතු කරනවා අපි? 1658ට 269ක් එකතු කරනවා. අපි එකතු කරමු. 8යි 7යි කීයද පුතේ? 17න් 7යි. ඉතිරි එකක් තියෙනවා. ඒ ඉතිරි එකත් එක්ක 5යි 1යි 6යි, 6යි 6යි 12න් 2යි, ඉතුරු 1යි, ඉතුරු 1යි 6යි 7යි, 7යි 2යි 9යි. මෙතන එකක් තියෙනවා. 1927ක් ඉන්නවා. කවුද? ගැහැණු ළමුන්. අපි ගැහැණු ළමුන් ගණන හොයාගත්තා. 1927 දෙනෙක් ගැහැණු ළමුන් ඉන්නවා. ඊළඟට අපිට තියෙනවා දැන් අහන්නේ දැන් ගොඩක් දරුවෝ මේ පිළිතුර මුලින්ම හදපු පිළිතුර උත්තරේ විදිහට සටහන් කරනවා. පුතේ ප්‍රශ්නේ අහන්නේ මුළු ළමුන් ගණන. දැන් අපි හොයාගත්තේ ගැහැණු ළමුන් ගණන තමයි හොයාගත්තේ. ඒ නිසා අපි තව පියවරක් ඉස්සරහට යන්න වෙනවා මුළු ළමුන් ගණන හොයන්න. එහෙමනම් පිරිමි ළමුන් ඉන්නවා අපි දන්නවා 1658 දෙනෙක්. දැන් අපි ගැහැණු ළමුන් ගණන හොයාගත්තා 1927ක්, 1927ක්. දැන් මුළු ගණන හොයන්න මේ දෙක එකතු කරන්න වෙනවා. එහෙමනම් අපි එකතු කරලා බලමු. 8යි 7යි 15න් 5යි, ඉතුරු 1යි, ඉතුරු 1යි 5යි 6යි, 6යි 2යි 8යි. ඊළඟට 6යි 9යි 15න් 5යි, ඉතුරු 1යි, ඉතුරු 1යි 2යි, 2යි 1යි 3යි. 3585ක් එනවා නිවැරදි පිළිතුර. මුළු ළමුන් ගණන 3585යි නිවැරදි පිළිතුර. එමනම් අපි බලමු නිවැරදි පිළිතුර 3585යි. 3585යි මුළු ළමුන් ගණන. හොඳයි, එහෙනම් ඊළඟ පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. 19 වෙනි ප්‍රශ්නේ. සහල් කිලෝග්‍රෑම් 40න් කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 500ක් ප්‍රයෝජනයට ගත් පසු ඉතිරි සහල් වල බර සොයන්න කියලා තමයි කියන්නේ. එහෙනම් අපි බලමු කිලෝග්‍රෑම් ග්‍රෑම් වලදී එකතු කිරීම අඩු කිරීම තියෙනවා. මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් 24න් කිලෝග්‍රෑම් 24යි කිලෝග්‍රෑම් 40න් 24යි ග්‍රෑම් 500ක් ප්‍රයෝජනයට aran තියෙනවා. එහෙනම් පුතේ අපි බලමු මේ කිලෝග්‍රෑම් 24න් මේ 40න් 24යි 500ක් අඩු කරලා නිවැරදි පිළිතුර ගන්නේ කොහොමද කියලා බලන්න. අපි
මේ විදිහට කිලෝග්‍රෑම් ලියාගන්නවා. ග්‍රෑම් පැත්ත මේ විදිහට ලියාගන්නවා. අපි මුලින්ම ලියනවා විශාලම තියෙන සංඛ්‍යාව 40යි කිලෝග්‍රෑම්. මේ පැත්තෙත් අපි බිංදු දාගන්නවා. හේතුව තමයි අපිට අඩු කරන්න තියෙනවා 500ක් ග්‍රෑම් පැත්තේ. ඒ නිසා අපි ඊළඟට කුඩා සංඛ්‍යාව 24යි ග්‍රෑම් 500 මේ විදිහට ලියාගන්නවා. දැන් ඔන්න ඔබට උත්තරේ අඩු කරලා ගන්න පුළුවන්. බිින්දුවෙන් බිින්දුවක් පුතේ බිින්දුවයි, ඊළඟට බිින්දුවෙන් බිින්දුවක් බිින්දුවයි. මෙන්න මේ ස්ථානයේ බිින්දුවයි තියෙන්නේ. බිින්දුවෙන් පහක් අඩු කරන්න බෑ කියලා ඔයාලා දන්නවා. මෙහින් අරගෙන ඉන්න ඕනේ මේ ස්ථානේ. මෙතන තියෙන්නේ බිින්දුව. ඒ නිසා අපි මේ පැත්තෙන් 10ක් අරගෙන එකක් අරගෙන ඇවිල්ලා මෙහාට දෙන්නේ. දැන් මෙතන 10යි. 10ෙන් 5ක් 5යි. ඊළඟට දැන් මෙතන 10ක් තිබුණා මේ ස්ථානයේ. දැන් මෙතන 9යි තියෙන්නේ. 9ෙන් 4ක් 5යි. මේ ස්ථානෙන් 4ෙන් අපි එකක් මේ පැත්තට දුන්නා. දැන් මෙතන 3යි තියෙන්නේ. 3ෙන් 2ක් 1යි. කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 500ක් විදිහට ඉතිරි සහල් වල බර අපිට නිවැරදිව ලියන්න පුළුවන්. කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 500ක් විදිහට. එහෙමනම් නිවැරදි පිළිතුර කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 500ක් මේ විදිහට ස්ථානයේ නිවැරදිව කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් පැත්ත ඔබට නිවැරදිව සටහන් කරලා නිවැරදිව ඔබට ලකුණු ලබා ගන්නට එකින් එක ලකුණු ලබා ගන්නට හැකියාව තියෙනවා. මේ විදිහට හරියට ප්‍රශ්නේ පැහැදිලිව ඔබ ලියුවොත්. ඊළඟට බලන්න 20 වෙනි ප්‍රශ්නය අහන්නේ. පහත රූපේ අඳුරු කර ඇති කොටස 4ෙන් එකක් වීම සඳහා අවශ්‍ය කොටස තෝරන්න. මේ රූපේ අඳුරු කරලා තියෙනවා කොටස් දෙකක්. පුංචි කොටස් දෙකක් අඳුරු කරලා තිනවා 4ෙන් එකක් වීමට මේ රූපේ තවත් කොච්චර කොටසක් අඳුරු වෙන්නද ඕනේද කියන එක. මේ රූපේ 4කට බෙදුවට පස්සේ අපි දන්නවා පැහැදිලිව 4කට බෙදුවට පස්සේ මෙන්න මෙහෙම රූපයක් ඔබට අපි සටහන් කරගන්න පුළුවන්. 4කට බෙදුවොත් මෙන්න මෙහෙම 4කට බෙදුවොත් මේ විදිහට අපිට වෙන් කරගන්න පුළුවන් එක කොටසක් කාලක්. එතකොට අපිට කොටු 4ක් මේ 4කට බෙදුවට පස්සේ පාට වෙන්න ඕනේ. හැබැයි තියෙන්නේ කොටු දෙකක් පාට වෙලා දෙන්නේ. වර්ණ වෙලා තියෙන්නේ කොටු දෙකක් තමයි අඳුරු වෙලා තියෙන්නේ. එහෙමනම් අපි කොටු දෙකක් අඳුරු වෙලා තියෙනවා. හතරෙන් එකක් වෙන්න තව කොටු කීයක් පාට කරන්න ඕනේද කියන එක. තව කොටු කීයක් පාට කරන්න ඕනේද? තව කොටු දෙකක් පාට කරා නම් මේ කොටු හතර සම්පූර්ණ වුණාම හතරෙන් එකක් සම්පූර්ණ වෙනවා. එහෙමනම් නිවැරදි පිළිතුර විදිහට පුතේ අපිට තව කොටු දෙකක් ඕනම ස්ථානකින් පාට කරොත් මේ රූපයෙන් හතරෙන් එකක් පාට වෙනවා. මේ රූපයෙන් හතරෙන් එකක් පාට වෙනවා. ඊළඟට අපි නිවැරදිව 21 වෙනි ප්‍රශ්නේ කොහමද ඔබ පිළිතුරු ලියලා තියෙන්නේ කියන එක අපි බලමු. 21 වෙනි ප්‍රශ්නේ රත ගාලක ත්‍රිරෝද රත 68ක්ද යතුරු පැදි 164ක්ද තිබුණේ නම් එම වාහනවල ඇති මුළු රෝද ගණන කීයද කියලා තමයි අහන්නේ. දැන් පුතේ මේ වගේ ගැටලුවක සමහර විට ඔබට එකතු කිරීම අඩු කිරීම වගේම ගණිත සංකල්ප කීපයක් එක දෙන්න පුළුවන්. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේක එකතු කරන්න තියෙන්නේ ಗುಣ කරන්නද තියෙන්නේ අඩු කිරීමක්ද තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න වෙනවා. අපි බලමු මේ ගැටලුව කොහොමද විසඳන්නේ කියලා. මේ ගැටලුවේදී අපි මුලින්ම එක් එක් මේ වාහනවල රෝද ගණන හොයාගන්නට සිද්ධ වෙනවා. අපි බලමු මේ වාහනවල කොහොමද රෝද ගණන හොයාගන්නේ කියලා. රතගාලක ත්‍රිරෝද රත 68ක් තියෙනවලු. අපිට එක ත්‍රිරෝද රතයක රෝද 3ක් තියෙනවා. එහෙමනම් මේ 68 අපි 3ෙන් ගුණ කරලා 68 3ෙන් ගුණ කරලා අපි පළවෙනි පිළිතුර අපි ගන්නවා ත්‍රිරෝද රතවල තියෙන මුළු රෝද ගණන. 68 3ෙන් ගුණ කරනවා 3 වාරයක් 8 24ෙන් 4යි. දෙකක් ඉතිරි වෙනවා. 3 වාරයක් 6 පුතේ 18යි. 18යි 2යි 20යි. ත්‍රිරෝද රතවල මුළු රෝද තියෙනවා 204ක්. එහෙමනම් අපි දැන් ත්‍රිරෝද රතවල රෝද ගණන දන්නවා. ඊළඟට අපිට හොයාගන්න වෙනවා යතුරු පැදිවල රෝද කීයක් තියෙනවද කියලා. යතුරු පැදියේක රෝද දෙකක් තියෙනවා. එහෙමනම් 164 අපිට ගුණ කරන්න වෙනවා දෙකෙන්. අපි ගුණ කරලා බලමු.
දෙවාරයක් හතර අටයි දෙවාරයක් හය දොළහෙන් දෙකයි ඉතුරු එකයි දෙවාරයක් එක දෙකයි එකයි තුනයි. තුන්සිය විසි අටක් එනවා මේ යතුරු පැදිවල රෝධ ගණන. දැන් අහන්නෙ මොකද්ද පුතේ බලන්න, තිබුණේ නම් එම වාහනවල ඇති මුළු රෝධ ගණන තමයි අහන්නේ. දැන් අහන්නේ ත්‍රිරෝධ රථවල හොයාගත්තා, යතුරු පැදිවල හොයාගත්තා. අපි හොයාගන්න ඕනේ ඊළඟට මුළු රෝධ ගණන. මුළු රෝධ ගණන හොයාගන්නේ පුතේ 204ට අපි එකතු කරනවා 328ක්. එකතු කරලා බලමු අපි. 4යි 8යි 12න් 2යි ඉතුරු 1යි. ඊට පස්සේ 1යි 2යි 3යි මෙතන 2යි 3යි 5යි. 532ක් එනවා මේ ත්‍රිරෝධ රතහ යතුරු පැදිවල මුළු රෝධ ගන්න. 532ක් එනවා. එහෙමනම් නිවැරදි පිළිතුර ඔබ නිවැරදිව හොයාගත්තා නම් නිවැරදිව පිළිතුර 532ක් ලැබිලා තියෙනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ 21 වෙනි ගණිත ගැටලුවට අපි මේ විදිහට නිවැරදි පිළිතුර සොයාගත්තා. ඊළඟට අපි බලමු 22 වෙනි ප්‍රශ්නය. 22 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගණිතයේ සම්බන්ධ ප්‍රශ්නයක්මයි. ගණිතයේ සම්බන්ධයේ ඊළඟට වේලාව සම්බන්ධයෙන් ගාණක් තියෙන්නේ. පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්න. පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියනකොට පස්වරු 7යි 18 තමයි තියෙන්නේ. මේ වේලාව කොහොමද අපි හොයාගන්නේ? පස්වරු වේලාවන් ඔබ දන්නවා වෙනස් වෙනවා. සාමාන්‍ය ඔරලෝසුවට වඩා සම්මත ක්‍රමයේ ලියනකොට වෙනස් වෙනවා. පැය 24 ඔරලෝසු වෙනකොට වෙනස් වෙනවා. ඉතින් අපි මේක හොයාගන්න ඉතා පහසුයි. පස්වරු වේලාවක් දීලා තියෙනකොට අපිට ඒ පස්වරු වේලාව කොහොමද හොයාගන්නේ? අපි 7යි 18ට මේ 7යි 18ට පුතේ 12ක් එකතු කරොත් අපිට නිවැරදි පිළිතුර ලැබෙනවා සම්මත ක්‍රමයට. එහෙම නැත්නම් පැය 24 ඔරලෝසුවට මෙතන 8.8යි 1යි 9යි 1යි 19යි 18ක් ලැබෙනවා. හැබැයි සම්මත ක්‍රමයේ ලියනකොට මෙන්න මේ ස්ථානයේ 32ක් තියන්න වෙනවා. 32ක් තියන්න වෙනවා. සම්මත ක්‍රමයේ නැත්නම් පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියනකොට අපිට නිවැරදිව ලියන්න නම් ඉලක්කම් 4ක් ඕන වෙනවා. ඉලක්කම් 4ක් ඕන වෙනවා. 32ක් ඕන වෙනවා. එහෙම නැත්නම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. 19යි 32ක් 18 විදිහට නිවැරදි පිළිතුර ඔබට නිවැරදිව ලබාගත් උත්තරේ ඔබට ලියලා ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙමනම් 23 වෙනි ප්‍රශ්නේ බලමු අපි. 23 වෙනි ප්‍රශ්නෙන් තියෙන්නේ ඝන වස්තු හා සම්බන්ධ ප්‍රශ්නයක්. මේ ඝන වස්තු වල ශීර්ෂ, ධාර, මුහුණත් කියන දේවල් වලින් අහලා තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්නේ පහත ඝන වස්තු දෙකේ ශීර්ෂ සහ ධාර වල එකතුව කීයද? මේ ඝන වස්තු දෙකේ ශීර්ෂ සහ ධාර වල එකතුව කීයද කියලා තමයි පුතේ අහන්නේ. ඝන කාභයක් දීලා තියෙනවා. ඒ වගේම තමයි චතුස්තලයක් දීලා තියෙනවා. ඝන කාභයක් සහ චතුස්තලයක් දීලා තියෙනවා. අපි හොයාගමු මේ එක් එක් ඝන වස්තු වල ධාර හා ශීර්ෂ වල ප්‍රමාණයන් කොහොමද කියන එක. අපි දන්නවා ඝන කාභයේ අපි හොයාගමු ඉස්සෙල්ලා ඝන කාභයේ ශීර්ෂ කීයද? ඝන කාභයක ශීර්ෂ තියෙනවා පුතේ 8ක්. ධාර තියෙනවා, මේ ඒ ධාර තියෙනවා 12ක්. මේ දෙක එකතු වුණාම ඝන කාභයේ ධාර හා ශීර්ෂ වල එකතුව 20ක් විදිහට අපිට පුළුවන් ලබා ගන්න පිළිතුර. ඊළඟට අහන්නේ චතුස්තලයේ ශීර්ෂ සහ ධාර වල එකතුව. චතුස්තලයේ ශීර්ෂ තියෙනවා 4ක්, ධාර 6ක් තියෙනවා. මේ දෙකේ එකතුව 10ක් වෙනවා. එහෙමනම් මේ දෙක පුතේ එකතු කරන්න තියෙන්නේ අපිට 20 සහ 10. 20 සහ 10 එකතු කරාට පස්සේ අපිට පිළිතුර ලැබෙනවා 30ක් විදිහට. එහෙමනම් මේ ඝන වස්තු දෙකේ ධාර හා ශීර්ෂ වල මුළු එකතුව පිළිතුර 30ක් විදිහට අපිට නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් අපි නිවැරදි පිළිතුර 30 විදිහට මෙහෙම ඔබට නිවැරදි පිළිතුර ආපු දරුවෝ ගොඩක් ඇති. ඒ අතර සමහර විට
වැරදුණු දරුවොත් ඇති දැන් තේරුම් ගන්න අපි ඝනවස්තුල නිවැරදිව මේ ඝනවස්තුල ලක්ෂණ ටික අපි අවබෝධ කරගන්න ඕනේ හරියට නිවැරදිව අවබෝධ කරගත්තා නම් අපිට මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරය ලකුණු කරගන්න පුළුවන් ලියා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැතුව ඊළඟට පුතේ බලමු මෙන්න මේ සරල ප්‍රශ්නයක් තියෙන්නේ 24 වෙනි ප්‍රශ්නය ළමුන් 22ක් සිටින පන්තියක සතියක් තුළ ළමුන්ගේ පාසල් පැමිණීම පහත ප්‍රස්ථාරයෙන් නිරූපණය වේ ළමුන් 22ක් ඉන්නවා 22 සතියක් තුළ පැමිණීම තියෙනවා පැමිණීම තමයි දීලා තියෙන්නේ බලමු අපි සිකුරාදාට වඩා අඟහරුවාදා පැමිණි සිසුන් ගණන කොපමණ වැඩිද සිකුරාදාට වඩා අඟහරුවාදා පැමිණි සිසුන් ගණන කොපමණ වැඩිද කියලා අහනවා දැන් බලන්න පුතේ මේකේ සිකුරාදා ඉන්නවා කී දෙනෙක්ද සිකුරාදා පැමිණලා තියෙනවා 10 දෙනෙක් අඟහරුවාදා පැමිණලා තියෙනවා 22ක් එහෙමනම් සිකුරාදාට වඩා අඟහරුවාදා වැඩියෙන් ඇවිල්ලා තියෙනවා කීයක් වැඩියෙන් ඇවිල්ලාද කියනද කියලා බලන්නේ කොහමද අපි මේ 22කින් අඩු කරනවා කීයක්ද 10ක් 22කින් 10ක් අඩු කරාම නිවැරදි පිළිතුර විදිහට අපිට ලැබෙනවා 12ක් එහෙමනම් නිවැරදි පිළිතුර පුතේ 12යි සිකුරාදාට වඩා අඟහරුවාදා 12 දිනක් වැඩියෙන් ඇවිත් තියෙනවා එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නයට යමු වෙන් පුතේ ප්‍රස්ථාර සම්බන්ධයෙන්මයි ඊළඟ ප්‍රශ්නෙත් අහන්නේ බදාදා දින පාසල් නොපැමිණි සිසුන් ගණන කීයද බදාදා දින පාසල් නොපැමිණි සිසුන් ගණන එතකොට අපි කොහොමද මේ නොපැමිණි සිසුන් ගණන හොයන්නේ ළමයි ඉන්නව පන්ති පුතේ 22ක් කියලා මුලින් දීලා තියෙනවා 22ක් දීලා තියෙනකොට නොපැමිණි ගණන හොයාගන්නේ කොහොමද මේ 22 මුළු ගණනෙන් පැමිණි ගණන අඩු කරනවා බදාදා දින පාසල් නොපැමිණි සිසුන් ගණන කීයද එතකොට බදාදා දින පැමිණිලා තියෙනවා පුතේ බදාදා 16 දිනක් බදාදා 16 දිනක් ඇවිල්ලා තියෙනවා මේ 16 ඇවිල්ලා තියෙන්නේ 22කින් තමයි 16ක් ඇවිත් තියෙන්නේ එහෙමනම් අපි පිළිතුරු විදිහට මේ මුළු ගණනින් පැමිණි ගණන අඩු කරනවා එතකොට 22කින් 16ක් අඩු කරාම පුතේ 6ක් ලැබෙනවා නිවැරදි පිළිතුර විදිහට 22කින් 16ක් අඩු කරාම නිවැරදි පිළිතුර මෙන්න මේ අතර වෙනස තමයි අපි ගන්නෙ ඒ අතර වෙනස 6ක් විදිහට නිවැරදි පිළිතුර අපිට ලබා ගන්න පුළුවන් දැන් ඔබට ඔන්න ප්‍රශ්න 24ක් සාකච්ඡා කරලා ඉවරයි ඊළඟට 25 වෙනි ප්‍රශ්නෙට අපි යමු 20 ප්‍රශ්නේ තියෙන පුතේ රෝම සංඛ්‍යා පිළිබඳ ගැටලුවක් රෝම සංඛ්‍යා වලින් ඉරටු කැබලි 4ක් යොදාගෙන රෝම සංඛ්‍යාවක් සකස් කර ඇති ආකාරය පහත දැක්වේ එම ඉරටු කැබලි ප්‍රමාණයම යොදාගෙන 20ට අඩු සෑදිය හැකි විශාලම රෝම සංඛ්‍යාව රෝම ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ එතකොට ඉරටු කැබලි ඔබ දන්නවා 4 ශ්‍රේණියේදී මේ පාඩම ප්‍රායෝගිකව ඔබට පන්ති භාර ගුරුතුමිය කරලා ඇති ගුරුතුමා කරලා ඇති ඉතින් පැහැදිලිවම ඔබට මතක තිබෙනවා නම් මේ ඉරටු කැලිය යොදාගෙන මේ රෝම ඉලක්කම් හදන්නේ කොහොමද කියලා මේ ඔබට තවත් පැහැදිලි වෙන්න හදලා තියෙන විදිහ දීලා තියෙනවා ඉරටු කැලිය 4යි අරගෙන තියෙන්නේ එහෙමනම් ඉරටු කැලිය 4ක් අරගෙන 20ට අඩු විශාලම සංඛ්‍යාව අපිට සමහර විට 4 හදන්නත් අපි කියනවා 7 හදන්නත් පුළුවන් 7 හදන්නත් පුළුවන් ඊට පස්සේ අපිට තව 20 හදන්නත් පුළුවන් ඉරටු කැලි දෙකකින් 4කින් 20 හදන්න පුළුවන්. හැබැයි 20 කියලා කියන්නේ 20ට අඩු සංඛ්‍යාවක් තමයි අහන්නේ. එහෙමනම් අදනි දුවේ පුතේ අපි බලමු මේ ඉරටු කැලි 4ක් යොදාගෙන මොන සංඛ්‍යාවද ලියන්න පුළුවන්? විශාලම සංඛ්‍යාව 20ට අඩු 15 විදිහට අපිට පිළිතුර ලියන්න පුළුවන්. මීට වඩා ලිව්වොත් ඉරටු කැලි වැඩියෙන් එනවා. ඒ නිසා වැඩි ප්‍රමාණයක් තියලා තමයි සකස් කරන්න වෙන්නේ. නම් විශාලම ලියන්න පුළුවන් සකස් කරන්න පුළුවන් සංඛ්‍යාව තමයි 15 නිවැරදි පිළිතුර 15 විදිහට සටහන් කරන්න පුළුවන්. එහෙමනම් දෙපතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. පහත කඩදාසි පටි දෙක සෙන්ටිමීටර 5 බැගින් එක මත එක තබා ඇලවූ පසු එයි මුළු දිග සොයන්න. කඩදාසි පටි දෙකක් තිබෙනවා. එක් එක් පටිවල දිග සටහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ වර්ණ ගන්වලා තියෙන්නේ, අඳුරු කරලා තියෙන්නේ එක මත එක තබා අලවන කොටස. එහෙම ඇලෙව්වට පස්සේ නිවැරදිව පිළිතුර කියද කියලා තමයි අහන්නේ. අපි මේකෙදි බලමු කොහොමද පිළිතුර ලබා ගන්නෙ කියලා. නිවැරදිව අපි මේ දෙක එකට එකතු කරනවා.
එකතු කරලා ඊළඟට බලමු අපි මොකද්ද කරන්නේ කියන එක. අපි එකතු කරනවා මේ මීටර සෙන්ටිමීටර අපි ලියා ගන්න ඔය විදිහට. ඊට පස්සේ සෙන්ටිමීටර 1යි සෙන්ටිමීටර 25 ඊළඟට එකතු කරනවා එයට සෙන්ටිමීටර පැත්තට 95ක්. දැන් බලමු අපි මේ දෙක එකතු කරාට පස්සේ කොහොමද පිළිතුරු ලැබෙන්නේ. 5යි 5යි 10යෙන් බිඳුවයි, ඉතුරු 1යි, ඉතුරු 1යි 2යි 3යි, 3යි 9යි, 12න් 2යි, ඉතුරු 1යි, මේකයි 2යි. මීටර 2යි සෙන්ටිමීටර 20ක් ලැබෙනවා. මේ පටිය මීටර 2යි සෙන්ටිමීටර 20ක් ලැබෙනවා. හැබැයි මේක එකමත එක තියෙනකොට සෙන්ටිමීටර 5ක් අඩු වෙනවා. එහෙමනම් පුතේ මේ මීටර 2යි සෙන්ටිමීටර 20න් සෙන්ටිමීටර 5ක් අඩු වෙන්න ඕනේ එකමත එක තබන කොටස. එහෙමනම් බිඳුවෙන් 5ක් බෑ 10ෙන් 5ක් 5යි. මෙතන 1යි තියෙන්නේ. ඊළඟට මේ 2ක් තියෙනවා. එහෙමනම් මීටර පැත්තේ 2යි සෙන්ටිමීටර පැත්තේ 15යි. නිවැරදි පිළිතුර විදිහට අපිට මීටර 2යි සෙන්ටිමීටර 15යි කියලා සටහන් කරගන්න පුළුවන්. මේ පටි දෙක එකමත එක තබා ඇලවූ පසු මේ පටියේ දිග සෙන්ටිමීටර මීටර 2යි සෙන්ටිමීටර 15යි. එහෙමනම් නිවැරදි පිළිතුර විදිහට ඔබට සෙන්ටිමීටර මීටර 2යි සෙන්ටිමීටර 15යි විදිහට නිවැරදි පිළිතුර ලැබෙන්නේ නැති බොහෝ දරුවන්ට අපි දන්නවා. ඔබට දැන් ප්‍රශ්න පත්‍රයේ තියාගෙන බලන්න පුළුවන්, ළඟ තියාගෙන බලන්න පුළුවන් නිවැරදි පිළිතුර ඒ පිළිතුර දාවේ කියන එක. එහෙම නැත්නම් ඔබ ආපහු තේරුම් ගන්න මෙන්න මේ විදිහට තමයි මේ පිළිතුර ලබා ගන්නේ කියන එක. හොඳයි, එහෙමනම් පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද සකස් වෙලා තියෙන්නේ. 27 වෙනි ප්‍රශ්නේ, නිවසට උතුරි ගසට උතුරින් නිවසද, ගෙවත්තට උතුරින් ළිඳද, ළිඳට නැගෙනහිරින් නිවසට පිහිටා ඇත්තේ නම් ගෙවත්ත පිහිටා ඇත්තේ ගසට කුමන දිසාවෙන්ද? ආපහු ප්‍රශ්නේ චුට්ටක් බලන්න. ගසට උතුරින් නිවසද, ගෙවත්තට උතුරින් ළිඳද, ළිඳට නැගෙනහිරින් නිවසද පිහිටා ඇත්තේ නම් ගෙවත්ත පිහිටා ඇත්තේ ගසට කුමන දිසාවෙන්ද? මේ වගේ ප්‍රශ්නයක පුතේ අපිට පැහැදිලිවම අඳුරගන්න පුළුවන්. හරියට තේරුම් ගත්තා නම් එකින් එක පිළිවෙලට මේ විදිහට අපි දිසා සටහන වේලාසරින් අවබෝධ කරගත්තා නම්, අඳගත්තා නම් ඊළඟට අපි එකින් එක බලමු කොහොමද මේ ස්ථානවල මේ දේවල් තිබෙන්නේ කියන එක. ගසට උතුරින් නිවසද, අපිට වේලාසරින් මුලින් දීලා තියෙනවා ගසක්, ගසට උතුරින් නිවස තියෙනවා, ගසට උතුරු දිසාවෙන් නිවස තියෙනවා, ගෙවත්තට උතුරින් ළිඳද තිබෙනවා. ගෙවත්තට උතුරින් ළිඳ, දැන් අපිට ළිඳත් නැහැ ගෙවත්තත් නැහැ. දැන් ගැටලුවක් තියෙනවා, අපි තව ටිකක් ඉස්සරහට යම් බලන්න. ගෙවත්තට උතුරින් ළිඳද, ඒතරතුර අපිට සටහන් කරගන්න බෑ ඉස්සරහට යන්න නැතුව. ළිඳට නැගෙනහිරින් නිවසද තියෙනවා, ඔන්න තොරතුරක් තියෙනවා. ළිඳට නැගෙනහිරින් නිවසද, එහෙනම් මේ ස්ථානෙට නැගෙනහිරින් තමයි නිවස තියෙන්නේ. එහෙනම් ළිඳ මෙන්න මේ ස්ථානෙන් තිබෙන්න ඕනේ. ළිඳට නැගෙනහිරින් නිවස තියෙනවා, නිවසට බටහිරින් තමයි ළිඳ තිබෙන්නේ. එහෙමනම් ඊළඟට බලන්න නැගෙනහිරින් නිවසද. ඊට පස්සේ කියනවා ළිඳට නැගෙනහිරින් නිවසද පිහිටා ඇත්තේ නම් ගෙවත්ත පිහිට ඇත්තේ ගසට කුමන දිසාවෙන්ද? දැන් බලන්න මෙන්න මේ අපි අතෑරපු තොරතුරක් තියෙනවා, ඒ තොරතුරට අපිට යන්න වෙනවා. ගසට උතුරින් නිවසද, හරි. ඊළඟට ගෙවත්තට උතුරින් ළිඳද තිබෙනවා. ඔන්න ආපහු මුලට ගියා, ගෙවත්තට උතුරින් තමයි ළිඳ තිබෙන්නේ. දැන් ඔන්න ස්ථාන හතරම සටහන් කරගත්තා අපි පැහැදිලිවම. දැන් අහන ප්‍රශ්නේ තමයි ගෙවත්ත පිහිට ඇත්තේ ගසට කුමන දිසාවෙන්ද? ගෙවත්ත පිහිටා ඇත්තේ ගසට කුමන දිසාවෙන්ද? ගස ළඟ දිසා සටහන ඇඳගත්තොත් ගසට මොන දිසාවෙන්ද තියෙන්නේ? බටහිර දිසාවෙන් තමයි ගෙවත්ත පිහිටලා තියෙන්නේ. එහෙමනම් බලමු අපි ඊළඟට 28 වෙනි ප්‍රශ්නේ. 28 වෙනි ප්‍රශ්නේ මුදල් හා සම්බන්ධ බිල්පතක් සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තිබෙන්නේ. අපි බලමු මේ බිල්පතේ කොහොමද උත්තර පිළිතුරු අපි නිවැරදිව විසඳන්නේ කියන එක. එහෙමනම් බලමු, ද්‍රව්‍ය තියෙනවා, ප්‍රමාණය තියෙනවා, ඒ වගේම එකක මිල වටිනාකම තියෙනවා. සහල් කිලෝග්‍රෑම් දෙකක් අරන් තියෙනවා.
එක කිලෝග්‍රෑම් එකක මිල කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 180යි. අපි එහෙනම් කිලෝග්‍රෑම් දෙකක මිල හොයාගන්නේ කොහොමද පුතේ? කිලෝග්‍රෑම් දෙකක මිල හොයාගන්නේ අපි මේ කිලෝග්‍රෑම් එකේ මිල අපිට ගුණ කරන්න වෙනවා දෙකෙන්. එමනම් අපි බලමු කිලෝග්‍රෑම් එකක් 180යි නම් දෙකක හොයාගන්නේ කොහොමද? මේ 180 ගුණ කරන්න වෙනවා දෙකෙන්. 180 දෙකෙන් ගුණ කරලා අපි කිලෝග්‍රෑම් දෙකක මිල හොයාගන්නවා. දෙවරක් බිඳුව බිඳුවයි, දෙවරක් 8 16 6යි ඉතිරි 1යි, දෙවරක් 1 2යි 1යි 3යි. 360ක් ලැබෙනවා කිලෝග්‍රෑම් දෙකක මිල රුපියල් 360ක් ලැබෙනවා කිලෝග්‍රෑම් දෙකක මිල අපිට රුපියල් 360 දාන්න පුළුවන්. ඊළඟට දෙවනි අණු කොටස අපි බලන්න. ඊළඟට දෙවනි අණු කොටසෙන් අහන් කියනවා තේකොළ අරන් තියනවා රුපියල් 200ක. තේකොළ 200ක එයා මිලදී අරගෙන තියනවා. කිලෝ එකක් රුපියල් 800යි. එහෙමනම් රුපියල් 800ට එයා කොච්චර ප්‍රමාණයක් අරන්, ඒ කියන්නේ රුපියල් 200ට කොච්චර ප්‍රමාණයක් අරන් තියනවද කියලා තමයි අහන්නේ. කිලෝ එකක් රුපියල් 800 බැගින් තමයි අරන් තියෙන්නේ. එතකොට ග්‍රෑම් රුපියල් 200ක් තමයි වියදම් වෙලා තියෙන්නේ, මුළු මුදල ගිහින් තියෙන්නේ. එහෙමනම් මේ 800ට 200ව 4ක් තිබෙනවා. එහෙමනම් කිලෝ එකත් 4ෙන් බෙදුවාම අපිට ගත්ත ප්‍රමාණය හොයාගන්න පුළුවන් ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. තේකොළ ග්‍රෑම් 250ක් අරන් තියෙනවා. එහෙමනම් ඊළඟ බලමු අපි පරිප්පු එයා ප්‍රමාණය අරන් තියෙනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක්. පරිප්පු කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක් අරන් තියෙනවා. කිලෝ එකක් රුපියල් 320යි. කොහොමද අපි මේ කිලෝ 1යි ග්‍රෑම් 750ක මිල හොයාගන්නේ? අපි දන්නවා කිලෝ එකක මිල දන්නවා 320යි. අපි හොයලා බලමු 750ක මිල කොහොමද හොයාගන්නේ කියලා. අපි 750ක මිල හොයාගන්න අපි මෙන්න මෙහෙම නිවැරදිව හදලා බලමු. අපි 320 දන්නවා, කිලෝ එකක මිල දන්නවනේ. අපි 750ක මිල හොයාගමු ඉස්සෙල්ලා. 750ක මිල හොයාගන්නේ පුතේ, කිලෝ එකට 250ව 4ක් තියෙනවා. 250ව 3ක් එකතුනොත් තමයි 750 ලැබෙන්නේ. එහෙනම් අපි 250ක මිල හොයාගෙන 750ක මිල හොයාගමු. අපි 320 පුතේ බෙදනවා 4ෙන්. 320 4ෙන් බෙදනවා. ඊට පස්සේ අපිට 250ක මිල එනවා. බලමු අපි 3ට නැති හින්දා අපි 4ේව අපි 32ටම බලනවා. 32ට 4ේව 8ක් තියෙනවා. 8 වාරයක් 4 32යි බිඳුවයි, මේ බිඳුවට බිඳුවයි. එතකොට 80ක් ලැබෙනවා ග්‍රෑම් 250ක මිල. ග්‍රෑම් 250ක මිල 80ක් ලැබෙනවා. දැන් මොකද කරන්නේ? මේ 80 අපි ගුණ කරනවා කීයෙන්ද? 250යි, ඒවා 3ක් ඕනේ 750ට. බිඳුවයි දෙවරක් 8 16යි 160ක් වෙනවා ග්‍රෑම් 750ක මිල. 160ක් වෙනවා ග්‍රෑම් 750ක. දැන් කියන්නේ කිලෝ 1යි ග්‍රෑම් 750ක මිල. කිලෝ 1යි ග්‍රෑම් 750ක මිල හොයාගන්න අපි ඊළඟට මොකද කරන්නේ? මේ මුදල ආපහු නැවත එකතු කරන්න වෙනවා. එකතු කරන්නේ මොන මුදලද? අපි 250ක් 750ක් හොයාගත්ත මුදලයි, ඊළඟට කිලෝග්‍රෑම් එකක මුදලයි තමයි අපි හොයාගන්නේ. කිලෝග්‍රෑම් එකක මුදලයි 750ක මුදලයි අපි එකතු කරනවා. කිලෝග්‍රෑම් එකක මුදල අපි දන්නවා කීයද? 320 කියලා අපි දන්නවා. ඊළඟට ග්‍රෑම් 750ක මිල අපි හොයාගත්තා. ග්‍රෑම් 750ක මිල 240 අපිට ලැබුණා. එහෙමනම් මේ දෙක එකතු කරනවා. මේ දෙක එකතු කරනකොට අපිට 0.0.0 ඊළඟට 2.4.6 3.2.5 560ක් ලැබෙනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 750ක. කිලෝග්‍රෑම් එක 320යි, ග්‍රෑම් 750ක මිල 240යි. මේ දෙක එකතු කරාට පස්සේ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 250යි, මේ 750යි මිල රුපියල් 560ක් විදිහට අපිට ලැබෙනවා. ඒ පිළිතුරත් අපි ඒ විදිහට සටහන් කරගන්නවා. කීයද?
පන්සිය හැටක් විදිහට. එහෙමනම් දැන් තියෙන්නේ අපිට බිල්පතේ අවසාන හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න. මේ ටික එකතු කරන්න තියෙන්නේ බින්දු අපි සත පැත්තේ මේ විදිහට දාගත්තා. ඊළඟට මේ අපි එකතු කරනවා මේ ටික 360යි 120යි 200යි කීයද 560යි. මේ පැත්තේ බින්දුවයි, ඊළඟට 6යි 2යි 8යි, 14න් 8යි 6යි 14න් 4යි, ඉතුරු 1යි, ඉතුරු 1යි 3යි 4යි, 4යි 1යි 5යි, 5යි 2යි 7යි, 7යි 5යි 12යි. 1240ක් විදිහට ලැබෙනවා හතරවෙනි කොටසට පිළිතුරු. එහෙනම් බිල්පතේ මුළු මුදල රුපියල් 1240යි නිවැරදි පිළිතුරු. ඊළඟට පුතේ ඔන්න ගණන් කොටසේ 29 වෙනි ප්‍රශ්නේ බලන්න. අවසාන ගණන් කොටසේ අවසාන ප්‍රශ්නය A හා B භාජන දෙකේ ඇති ජලය මිලිලීටර 20යි මිලිලීටර 750ක් ජලය පිරවිය හැකි හිස්ව තිබෙන C භාජනයට දැමුව විට C භාජනයෙන් උතුරා යන ජල පරිමාව සොයන්න කියලා තමයි අහන්නේ. දැන් මොකද කරන්න ඕනේ? මේ දෙකේ එක මේ දෙකේ ජලය මෙන්න මේ C භාජනයට දානවා. දැම්මට පස්සේ C භාජනයෙන් උතුරා යන ජල පරිමාව තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ මේකෙදී? අපි ඉස්සලා මේ දෙක එකතු කරලා අපි හොයාගමු කොච්චර ප්‍රමාණයක් මේකට දාන්න පුළුවන්ද කියලා. මේ දෙක අපි එකතු කරනවා බිංදුවයි බිංදුවයි බිංදුවයි, 5යි 5යි 10යි බිංදුවයි. ඒ වගේම තමයි එකක් ඉතුරුයි, ඉතුරු 1යි 4යි 5යි. ඊළඟට 8යි 5යි 13න් 3යි, ඉතුරු 1යි 1යි 2යි. මෙන්න මෙතන 23යි ග්‍රෑම් 500ක් මේ භාජනයට දානවා මේ භාජන දෙකේ එකතුව. හැබැයි මේ භාජනයේ 23යි 500ක් අල්ලන්නේ නැහැ. කොච්චර ප්‍රමාණයක්ද මේ භාජනයට පුරවන්න පුළුවන්? 20යි ග්‍රෑම් 750ක්. එහෙමනම් මේ 23යි 500ෙන් 20යි 750ක් පුතේ අඩු කරන්න ඕනේ. අපි බලමු අඩු කරලා. බින්දුවෙන් බින්දුවක් බින්දුවයි, ඊළඟට පහෙන් බින්දුව පහෙන් අපි කියන බින්දුවෙන් පහක් බෑ. ඒ නිසා අපි අඩු කරනවා මෙතනින් පහෙන් එකක් අරගෙන 10ෙන් පහක් අඩු කරනවා. 10ෙන් පහක් අඩු කරනකොට 5යි මෙතන තියෙන්නේ 4යි, 4ෙන් 7ක් අඩු කරන්න බෑ. ඒ නිසා අපි මේ පැත්තින් 3ෙන් එකක් එහාට අරගෙන යනවා. එහාට අරගෙන ගිහිල්ලා 14ෙන් අපි 7ක් අඩු කරනවා. 14ෙන් 7ක් අඩු කරාම 7යි. දැන් මෙතන තියෙන්නේ 3 ළඟ තියෙන්නේ 2යි, 2ෙන් බිංදුවක් අඩු කරාම 2යි. නිවැරදි පිළිතුර ලැබෙනවා ලීටර 2යි මිලිලීටර 750ක් මේ භාජනයෙන් C භාජනයෙන් උතුරලා යනවා. එහෙනම් මිලිලීටර 2යි මිලිලීටර 750ක් මේ භාජනයෙන් උතුරලා යනවා. නිවැරදි පිළිතුර විදිහට අපිට මේ පිළිතුර ලබා ගන්න පුළුවන්. එහෙමනම් පුතේ ඔන්න පරිසරයේ විශේෂ සම්බන්ධයෙන් ඔබට තියෙන ඊළඟ ප්‍රශ්න ටික තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. අංක 30 සිට 59 තෙක් එක් එක් ප්‍රශ්නෙට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතුරෙන් තෝරා යටින් ඉරක් අඳින්න. බලන්න, කුසිකර්ම ඒකකය තුල දැකිය නොහැකි උපකරණයකි. අපි දන්නවා විවිධ උපකරණ තබා තිබෙන ස්ථානයන් පාසලේ, ඊළඟට ගෙදර වුණත් අපිට විවිධ ස්ථාන තියෙනවා. ස්ථානවල තමයි මේ උපකරණ තියලා තියන්නේ. හරියට නිවැරදිව මේ දේවල් හොයාගන්න සහ පහසුව සහ පිළිවෙලට කුසිකර්ම ඒකකය තුල දැකිය නොහැකි උපකරණ අපි කියනවා. රේඛේ කුසිකර්ම ඒකකය තුල තියෙනවා, උදැල්ලත් කුසිකර්ම ඒකකය තුල තිබෙනවා මේ උපකරණවලින්. හැබැයි විදුම් කණුව කියන උපකරණය කුසිකර්ම ඒකකය තුල නෙමේ තියෙන්නේ, තිබෙන්නේ ක්‍රීඩා ඒකකය තුල තමයි තිබෙන්නේ විදුම් කණුව. එහෙමනම් ඊළඟ ප්‍රශ්නේ 31 වෙනි ප්‍රශ්නේ බලමු අපි. පදිංචි සහතිකයක් ලබා ගැනීම සඳහා අප යා යුතු ස්ථානයේ වන්නේ? පදිංචි සහතිකයක් ගන්න පුතේ කොහාටද අපි යන්න ඕනේ? පදිංචි සහතිකයක් ගන්න අපි දන්නවා අපි යන්න ඕනේ ග්‍රාම නිලධාරී කාර්යාලයට. පදිංචි සහතිකයක් ලබා ගන්න ග්‍රාම නිලධාරී කාර්යාලයට ගියාට පස්සේ ග්‍රාම නිලධාරීතුමා පදිංචි සහතිකය දෙනවා. ඊට පස්සේ අපි තවදුරටත් ඒ සහතික කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා තහවුරු කරගන්න වෙනවා. අපි මුලින්ම යන්න වෙනවා කවුරු ළඟටද? ග්‍රාම නිලධාරීතුමා ළඟට තමයි මේ පදිංචි සහතිකයක් ලබා ගන්න අපි යා යුතු වන්නේ. සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ දෙවන හා හතරවන පියවර ඇතුළත් පිළිතුර පිළිවෙලින් ඇතුළත් පිළිතුර තමයි අහන්නේ 32 වෙනි ප්‍රශ්නේ. අපි බලමු සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ මෙන්න මේ අවස්ථා. පළමු පියවර ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනාව සහ උදානය කියන පියවර තියෙනවා. ඒකදී අහන්නේ පුතේ අපෙන්
දෙවන සහ හතරවන පියවර. දෙවන පියවර මානසික ලිහිල් බව, හතරවන පියවර ප්‍රාර්ථනාව. එහෙනම් මේ නිවැරදි පිළිතුර විදිහට මානසික ලිහිල් බව සහ ප්‍රාර්ථනාව අපට නිවැරදි උත්තරය ලෙස, පිළිතුර ලෙස ලබා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඉස්ලාම් ආගමේ පවත්වන උත්සවයක් වන්නේ. ඉස්ලාම් ආගමේ පවත්වන උත්සවයක් වන්නේ. බලන්න පුතේ, රාමසාන් තියෙනවා, දීපවලි තියෙනවා, නත්තල් තියෙනවා. නත්තල් උත්සවය පවත්වනවා අපි ක්‍රිස්තියානි ආගමේ. ඒ වගේම තමයි දීපවලි උත්සවය පවත්වන්නේ මේ Hindu ආගමේ පවත්වන උත්සවයක් විදිහට. ඊළඟට නිවැරදි පිළිතුර තමයි පුතේ මේ රාමසාන් උත්සවය පවත්වන්නේ ඉස්ලාම් ආගමේ. ඉස්ලාම් ආගමේ පවත්වන උත්සවයක් විදිහට තමයි රාමසාන් උත්සවය පැවැත්වෙන්නේ. ඊළඟ 34 වෙනි ප්‍රශ්නේ බලන්න. පහත රූපයේ සිටින ජාතික වීරවරයා වන්නේ, පැහැදිලිව මේ රූප ඔබ දැන් හොඳින් අඳුරනවා, හතර සහ පහ ශ්‍රේණිවල පාඩම්වල නිතර ඔබට හමුවන මේ රූප රාමු. මේ ඉන්නේ පුතේ, මේ රූපවල ඉන්නේ මේ මොනරවිල කැප්පෙටිපොළ දිසාවේ තමයි මේ ඉන්නේ. මොනරවිල කැප්පෙටිපොළ දිසාව මේ ගොංගාලේ ගොඩ බණ්ඩා. මේ ජාතික වීරවරයන් විරුවන් ඉන්නේ. ඊළඟට 35 වෙනි ප්‍රශ්නේ, වෙරළාසන්න ප්‍රදේශවල ඇති පරිසරයට ඉතා වටිනා ශාක විශේෂයකි. වෙරළාසන්න ප්‍රදේශවල පරිසරයට වටිනා ශාක විශේෂයක්. අපි දන්නවා ඉතා සීමිත ප්‍රමාණයක් තමයි මේ වෙරළාසන්න ප්‍රදේශවල මේ ශාක තියෙන්නේ. මේ පද්ධතියක්, මේ පද්ධතිය වටිනා ශාක පද්ධතියක්. අපි දන්නවා වෙරළාසන්න ප්‍රදේශවල තියෙන්නේ මේ කඩොලාන කියන ශාකය. කඩොලාන ශාකයේ වෙරළ සංරක්ෂණයටත්, ඒ වගේම තමයි වෙරළාසන්නේ සිටින සතුන්ටත් මත්ස්‍යයින්ටත් ඉතා වටිනා ශාක විශේෂයක් තමයි. ඔවුන්ගේ ආරක්ෂාවට, ඒ වගේ තමයි වෙරළේ ආරක්ෂාවට තිබෙන ශාක විශේෂයක් තමයි කඩොලාන ශාක කියලා කියන්නේ. 36 වෙනි ප්‍රශ්නේ බලන්න. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජයක් නොවන්නේ. සුළඟ මගින් කියනකොට ඔබ සමහර විට එකපාරම හොර කියන උත්තරයට ගහන්න, නිවැරදි උත්තරේ සටහන් කරන්න පුළුවන්. හැබැයි ඒක නිවැරදි වෙන්නේ නැහැ. හොර කියන සුළඟ මගින් ව්‍යාප්ත වෙන්නේ අවසානයේ දක්වම් ප්‍රශ්නේ කියවුත් පුතේ ඔබට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ. සුළඟ මගින් ව්‍යාප්ත වන බීජයක් නොවන්නේ. නොවන්නේ දීලා තියෙන්නේ අවසානට. එහෙමනම් හොර සුළඟ මගින් ව්‍යාප්ත වෙන්නේ, වරහ සුළඟ මගින් ව්‍යාප්ත වෙන්නේ, සුළඟ මගින් ව්‍යාප්ත නොවන බීජයක් තමයි මේ තුත්තිරි කියන බීජය. තුත්තිරි බීජ ව්‍යාප්ත වෙන්නේ සතුන්ගේ ඇඟේ ඇලීමෙන් තමයි තවත් තැනකට යන්නේ. මේ හොර බීජය ඊළඟට වරා බීජයේ සුළඟේ ව්‍යාප්ත වෙනවා, සුළඟේ පාවෙලා යන්නේ. තුත්තිරි කියන එක මේ බීජ තවත් කෙනෙක්ගේ සතෙක්ගේ ඇලිලා වෙනත් තැනකට ගිහිල්ලා ව්‍යාප්ත වෙනවා. නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර තුත්තිරි. ඊළඟට බලන්න, සර්වභක්ෂක පක්ෂියෙක් වන්නේ කුමන සතාද? සර්වභක්ෂක පක්ෂියෙක්. අපි කියන සර්වභක්ෂකයි කියලා කියන්නේ සාකමය කොටස් සහ සත්වමය කොටස් යන දෙවර්ගයේ ආහාරයට ගන්න සතුන්ට අපි කියනවා සර්වභක්ෂකයි කියලා. මස් විතරක්, සත්වමය කොටස් විතරක් ගන්න සතුන්ට අපි කියනවා මාස භක්ෂකයි. සාකමය කොටස් විතරක් ගන්න සතුන්ට අපි කියනවා සාක භක්ෂකයි. එහෙමනම් අහන්නේ සර්වභක්ෂක සතෙක් වන්නේ කුමන සතාද කියලා. අපි දන්නවා සර්වභක්ෂක සතෙක් විතරක් නෙමේ සර්වභක්ෂක පක්ෂියෙක් වන්නේ. සර්වභක්ෂක පක්ෂියෙක් වන්නේ. බල්ලා සර්වභක්ෂකයි තමයි, හැබැයි පක්ෂියෙක් නෙමේ. ඊළඟට ඇටි කුකුලා පක්ෂියෙක් වුණාට පුතේ සර්වභක්ෂක නෑ, එයා මාංශ භක්ෂකයි. අපි දන්නවා එහෙමනම් කුකුලා කියන සතා සර්වභක්ෂක පක්ෂී කාණ්ඩෙට ඉන්නේ. එහෙමනම් ඊළඟ පිළිතුර බලමු. අපි ප්‍රශ්නේ 38 වෙනි ප්‍රශ්නය, ගිරෙන් ගිරට පැන ලැබුම් සොයා බුදුමින් අරුණ කළමා. මේ වන්නමින් කියවෙන්නේ කුමන සත්වයාගේ චර්යාවක් පිළිබඳ? අපි දන්නවා වන්නම් කිහිපයක් තිබෙනවා විශේෂ නිර්දේශය ඔබට අඳුනගන්නට සතුන්ගේ ගමන් විලාස පිළිබඳ. මේ වන්නමින් කියවෙන්නේ වඳුරාගේ ගමන් විලාසය ගැන. වඳුරාගේ ගමන් විලාසය ගැන තමයි කියවෙන්නේ 3 වෙනි පිළිතුර. ඊළඟ බලන්න පුතේ 39 වෙනි ප්‍රශ්නය කියන්නේ රාජ්‍ය ලාංඡනයේ සිංහයාගෙන් හා ධර්ම චක්‍රයෙන් සංකේත වලින් අදහස් වන පිළිතුර තෝරන්න තියෙන්නේ. පිළිවලින් ඇති පිළිතුර තෝරන්න තියෙන්නේ. මොකද්ද කියන්නේ? රාජ්‍ය ලාංඡනයේ සිංහයා හා ධර්ම චක්‍රයෙන් සංකේත වලින් අදහස් වන දේ පිළිවලින් ඇති පිළිතුර. අපි දන්නවා රාජ්‍ය ලාංඡනයේ මේ රාජ්‍ය ලාංඡනයේ විවිධ සංකේත තිබෙනවා. ඒ සංකේත වල අදහස් තිබෙනවා. එකදී ඒ ධර්මය ධර්ම චක්‍රයෙන් පුතේ කියනවා ධර්මයේ පිළිබඳ වීකරල් වලින් ඔබ දන්නවා ස්වම්පෝසිත බව, සශ්‍රීකත්වය. ඒ වගේම තමයි පලා පෙති මැද සිටින මේ සිංහයාගෙන් රටහා විනයගරුක ජනයා බොහෝ දරුවන් වරද්ද ගන්නවා.
මේ රාජ්‍යලාංඡනයේ සිංහයා සහ ජාතිකූඩයේ සිංහයා එකම අදහසක් දෙනවා කියන එක නෑ, අදහස් දෙකක් තියෙන්නේ. ඊළඟට ඉරහඳෙන් සදාතන පැවැත්ම, ඒ වගේම තමයි පුන්කලසෙන් සෞභාග්‍ය හා පරිපූර්ණ බව. මේකෙදි අහන්නේ පුතේ අපේ රාජ්‍යලාංඡනයේ සිංහයා ධර්මචක්‍රයෙන් කියන්නේ මොකද්ද කියන එක. සිංහයාගෙන් කියන්නේ රටහා විනයගරුක ජනයා කියන එක. ධර්මචක්‍රයෙන් ධර්මය තමයි අදහස් වෙන්නේ. එහෙනම් රටහා විනයගරුක ජනයා සහ ධර්මය කියන පිළිතුර, තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට තෝරන්න පුළුවන්. ඊළඟට සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. ඔබ දන්නවා සමනලයාගේ ජීවන චක්‍රයේ අවස්ථා හතරක් තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන්නේ කොහමද? බිත්තර, දලඹුවා, කෝසය සහ සමනලයා යන පිළිතුර. එතකොට බිත්තර, දලඹුවා, කෝසය, සමනලයා කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර අංක 40 වෙනි ප්‍රශ්නයට. එහෙමනම් පුතේ අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 41 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මගින් නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ භාණ්ඩවල තත්ත්වය පිළිබඳ පුතේ ප්‍රමිතිය, ඒ කියන්නේ හොඳ මට්ටමේ තියෙන භාණ්ඩවලට මේ ප්‍රමිති සහතික දෙනවා. ඒ සහතික අපි දන්නවා ලංකාවේ ප්‍රමිති කාර්යාංශයේ මගින් SLS සහතික දෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ISO සහතික නිකුත් කරනවා. මේකෙදි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය නිකුත් කරන්නේ පුතේ SLS සහතිකය. ඊළඟ බලමු අපි ඊළඟට 42 වෙනි ප්‍රශ්නය. තුවාල සුවවීම ප්‍රමාද වන්නේ කුමන පෝෂ්‍ය පදාර්ථයේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණ විටද? අපි දන්නවා පෝෂක කොටස් අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ලැබුණේ නැත්නම් අපේ ශරීරයේ විවිධ රෝගාබාධ වලට ලක් වෙන්න පුළුවන්. එහෙම රෝගයක් තමයි මේ විටමින් C නොලැබුණාට පස්සේ තුවාල සුවවීම ප්‍රමාද වෙනවා. තුවාල සුවවීම ප්‍රමාද වෙන්නේ විටමින් C වගේ පෝෂක කොටස් ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණාට පස්සේ. එහෙමනම් පුතේ ඊළඟ 43 වෙනි ප්‍රශ්නය අපි බලමු. අමුවෙන් සලාදයක් ලෙස සකස් කරගත හැකි එළවලු වර්ගයක් නොවන්නේ? අපි දන්නවා ගොඩක් විට පෝෂණ ගුණය රැකෙන පරිදි අපි එළවලු වර්ග, පලා වර්ග සකස් කරනකොට පිස ගන්නකොට පුළුවන් තරම් අඩුවෙන් තම්බලා, එහෙම නැත්නම් හැකි එළවලු එළවලු පලා වර්ග සලාදයක් විදියට සකස් කර ගන්නව නම් පෝෂණ ගුණය රැඳෙනවා වැඩියෙන්. ඒ නිසා එහෙම අමුවෙන් සලාදයක් ලෙස සකස් කරගත හැකි එළවලු වර්ගයක් නොවන්නේ කුමක්ද කියලා තමයි යන්නේ. අපි දන්නවා කැරට් එහෙම සලාදයක් ලෙස සකස් කරගන්නවා. ඊළඟට පිපිඤ්ඤත් එහෙම සලාදයක් විදිහට සකස් කරගන්න. හැබැයි වට්ටක්කා අපි එහෙම සලාදයක් විදිහට සකස් කරගන්නේ නැහැ. මේ වට්ටක්කා නිවැරදි පිළිතුර 3 වෙනි පිළිතුර වට්ටක්කා. ඊට පස්සේ බලන්න පුතේ 44 වෙනි ප්‍රශ්නය. අපි ඊළඟට 44 වෙනි ප්‍රශ්නෙට යමු. 44 වෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ මින් කුමක්ද? සමාජ විරෝධී ක්‍රියාවක් අපි දන්නවා සමාජයට ගැටලුවක්, සමාජයට හානියක් වෙන දේවල් ක්‍රියාවලට අපි සමාජ විරෝධී ක්‍රියා කියලා කියනවා. පළවෙනි පිළිතුරේ තියෙන්නේ මත්ද්‍රව්‍ය ගෙන යාමෙන් වැළකීම සමාජ ක්‍රියාවක් නෙමෙයි. ඊට පස්සේ කුඩා ළමුන් සේවයට යොදවා ගැනීම, ඔන්න කුඩා ළමුන් සේවයට යොදවා ගැනීම සමාජ ක්‍රියා, සමාජ විරෝධී ක්‍රියාවක්. ඒ නිසා සමාජ විරෝධී ක්‍රියාවක් වන්නේ කුඩා ළමුන් සේවයට යොදවා ගැනීම. එමනම් පුතේ දෙවනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟට බලන්න ඊළඟට 45 වෙනි ප්‍රශ්නේ. මුහුදට මායින් වූ දිස්ත්‍රික්ක තුනක් වන්නේ මුහුදට මායින් වෙලා, ඒ කියන්නේ මුහුද ආසන්නයේ තියෙන දිස්ත්‍රික්ක තුනක් කුමක්ද කියලා තමයි අහන්නේ. මේකෙදි පුතේ බලන්න ගාල්ල, කොළඹ, ත්‍රිකුණාමලය පළවෙනි පිළිතුර. මේ වගේ දිස්ත්‍රික් අපි සටහනක් ඔබට පෙන්වන්න පුළුවන්. මේ තියෙන්නේ ගාල්ල මුහුද ආසන්නයේ තියෙන්නේ, කොළඹ මුහුද ආසන්නයේ තියෙන්නේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කේ මුහුද ආසන්නයේ තියෙන්නේ. එතකොට අපිට පළවෙනි පිළිතුරෙන් අපිට මේ නිවැරදි පිළිතුර කුමක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟ දිස්ත්‍රික්ක ටිකත් අවබෝධ වෙන්න ඕනේ නිසා අපි චුට්ටක් බලමු. මාතර, කළුතර, නුවරඑළිය. මේකෙදී අපිට ගැළපෙන්නේ නැති එකක් තමයි නුවරඑළිය මුහුද ආසන්නයේ නෙමෙයි තියෙන්නේ, මායින් වෙලා නෙමෙයි. මෙහිදී 3 වෙනි පිළිතුරේ පුතේ වවුනියා කියන දිස්ත්‍රික්කේ මුහුදට මායින් වෙච්ච දිස්ත්‍රික්කයක් නෙමෙයි. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර විදිහට පළවෙනි පිළිතුර තමයි තෝරගන්න වෙන්නේ. ගාල්ල, කොළඹ සහ ත්‍රිකුණාමලය. ගාල්ල, කොළඹ සහ ත්‍රිකුණාමලයේ පළවෙනි පිළිතුර මුහුදට මායින් වූ දිස්ත්‍රික්ක තුනක් තියෙන පිළිතුර. ඊළඟට 46 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. ලුණු දිය කර ඇති ජල වීදුරුවකට බිත්තරයක් දැමුව විට කුමක් සිදුවේද? ලුණු දිය කරලා තියෙන වීදුරුවකට බිත්තරයක් දැම්මට පස්සේ ඔබට මේ පරීක්ෂණ ඉස්කෝලේදී කරනවා. ජලයේ පාඩමේ ජලයේ ඝනත්වය සම්බන්ධයෙන් ගැටලුවක්. ඉතින් ජලයේ ඝනත්වය වැඩි වෙනකොට යම් යම් දේවල්
ජලයේ පාවෙන බව ඔබ දන්නවා. එනිසා මේ කරන පරීක්ෂණයෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් ලුණු මිශ්‍ර තියෙන මේ ජලයට බිත්තරයක් දැමුවට පස්සේ සිද්ධ වෙන්නේ බිත්තරය ජලයේ පාවෙනවා. නිවැරදි පිළිතුර දෙවනි පිළිතුර. එමනම් පුතේ බලමු අපි 47 වෙනි ප්‍රශ්නේ. අනුරාධපුරයේ පිහිට ඇති ඓතිහාසික ස්ථානයකි. අනුරාධපුරයේ පිහිටි ඓතිහාසික ස්ථාන ඔබට බැලුව බැල්මටම උත්තරය තෝරගන්න හැකියාව තියෙන ඉතා පහසුයි. අනුරාධපුරයේ පිහිටලා තියෙනවා මේ ඉසුරුමුණි විහාරය. ඉසුරුමුණි විහාරය ඔබ දන්නවා ලෝක ප්‍රසිද්ධ ඉසුරුමුණි පෙම්වියොල, මිනිසා සහ අශ්වහිස වගේ මේ කැටයම් ගල් කැටයම් පිහිටලා තියෙන ඉසුරුමුණි විහාරය. ඒ වගේම තමයි අනුරාධපුරයේ පිහිටලා තියෙන්නේ. සීගිරිය පිහිටලා තියෙනවා පුතේ, අනුරාධපුරයේ නෙමෙයි සීගිරිය පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර විදිහට ඉසුරුමුණි විහාරය තෝරගන්න පුළුවන්. ඊළඟට බලන්න ඊළඟ 48 වෙනි ප්‍රශ්නය. ජලා විශාල ජලාශවල වේල්ලේ පහළ කොටස පළල වැඩිවීමට වැඩි කර සෑදීමට හේතුව වන්නේ මේ විශාල ජලාශවල වේල්ලේ පහළ කොටස පළලෙන් වැඩි කරලා හදන්න හේතුව මොකද්ද කියලා අහන්නේ. ඔබ දන්නවා මේ පරීක්ෂණෙත් මෙන්න මේ ක්‍රියාකාරකමක් අපි කරනවා. බෝතලයකට වතුර දාලා සිදුරු කිහිපයක් විදලා ඉහළ සිට පහළට බලනවා කොපමණ ඈතකට මේ වතුර විසිරෙනවද කියන එක. ඒකෙන් බලන්නේ ජලයේ පීඩනය. වැඩියෙන් ගැඹුරට යනකොට පීඩනය වැඩි. ඒ නිසා ජලාශවලත් ජලයේ ගැඹුරු ස්ථානවල පීඩනය වැඩි. ඒ නිසා වැඩි පීඩනයට ඔරොත්තු දෙන්න තමයි මේ ජලාශවල මේ පහළ කොටස වේල්ලේ පහළ කොටස වැඩි පළලට සකස් කරන්නේ. එහෙමනම් පුතේ නිවැරදි පිළිතුර 48 වෙනි ප්‍රශ්නෙට පළවෙනි පිළිතුර. ඊළඟට බලන්න 49 වෙනි ප්‍රශ්නේ. වර්තමානයේ පදික මාරුව සඳහා භාවිත කරන වර්ණය පදික මාරුව සඳහා ඉස්සරනම් කහපාට තිබුණේ. හැබැයි ඒක වෙනස් වුණා වර්තමාන වෙනකොට. දැන් තියෙන්නේ සුදු පැහැති වර්ණයක්. මෙන්න බලන්න සුදු පැහැති වර්ණයක් තමයි පදික මාරුව තියෙන්නේ. ඊළඟට බලන්න දෙවෙනි පිළිතුර ඒකෙදී අපි ගත්තේ. ඊළඟට 50 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒ සහ බී රූප දෙකේ චුම්බක ගැන කිව හැකි වඩාත් නිවැරදි පිළිතුර වන්නේ AB රූප දෙකේ චුම්බක ගැන කිව හැකි වඩාත් නිවැරදි පිළිතුර වන්නේ. ඔබ දන්නවා චුම්බක කියන්නේ කාන්දම්. මේ කාන්දම් දෙකක්, කාන්දම් වල තියෙනවා N සහ S කියලා අග්‍ර දෙකක්. සමාන අග්‍ර විකර්ෂණය වෙනවා, විරුද්ධ අග්‍ර ආකර්ෂණය වෙනවා. මෙහිදී තිබෙන්නේ S සහ N ආසන්නේ. ඒ නිසා මේ විරුද්ධ අග්‍ර තියෙන්නේ. විරුද්ධ අග්‍ර මොකද වෙන්නේ පුතේ? චුම්බක දෙක ආකර්ෂණය වෙනවා. ඒ 50 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර 3. ඊළඟට බලන්න පුතේ, පහත උපකරණේ භාවිත කරන කර්මාන්තේ වන්නේ. මේ උපකරණ දැන් නම් ගොඩක් විට භාවිත වෙනවා අඩුයි. හේන් ගොවිතැනේදී අතීත ගොවියා මේ උපකරණ විතර භාවිත කළා. ඉතින් මේ උපකරණය මොකද්ද? මේකට කියනවා ගෙදැල්ල කරුව කියලා. ගෙදැල්ල කරුව භාවිත කරන්නේ හේන් ගොවිතැනේදී විශේෂයෙන් මේ හේන ගිනි තියලා අවසානයේ මේ තන තන විසිරුණු කැබලි එකතු කරලා එක් ස්ථානයකට ගන්න මේ ගෙදැල්ල කරුව භාවිත කරනවා මේ හේන පිරිසිදුව පිළිවෙලට සකස් කරගන්න. ඉතින් මේ භාවිත කරන්නේ කුසිකර්මාන්තය තමයි ගෙදැල්ල කරුව භාවිත කරන්නේ. ඊළඟට බලන්න පුතේ, 52 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවනු ලැබූ වැවක් වන්නේ. දේවානම්පියතිස්ස රජතුමා කරවනු ලැබූ වැවක් වන්නේ මොකද්ද කියලා තමයි අහන්නේ. අබේ වැව කියලා කියන්නේ බසවක් කුලම වැව. පණ්ඩුකාභය රජතුමා තමයි නිර්මාණය කරන්නේ. කලා වැව නිර්මාණය කරනවා ධාතුසේන රජතුමා. තිසා වැව තමයි නිවැරදි පිළිතුර. තිසා වැව නිර්මාණය කරන්නේ දේවානම්පියතිස්ස රජතුමා. ඊළඟට අපි ඒ 52 වෙනි ප්‍රශ්නෙට අපි පිළිතුර විදිහට අංක 3 තිසා වැව යොදාගත්තා නිවැරදි පිළිතුර විදිහට. ඊට පස්සේ අතීතයේ තොරතුරු හොමාරු කරගත් ක්‍රමයක් නොවන්නේ අහන්නේ 53 වෙනි ප්‍රශ්නය. අතීතයේ තොරතුරු හොමාරු කරගත් ක්‍රමයක් නොවන්නේ අනබර වැයීම කරනවා. අතීතයේ තොරතුරු හොමාරු කරගත්තා. ඌ කීමත් අතීතයේ තොරතුරු හොමාරු කර ගැනීමට භාවිත කළා. හැබැයි ජංගම දුරකථන අතීතයේ නෙමේ වර්තමානයේ තමයි තොරතුරු හොමාරු කර ගැනීමට භාවිත කරන්නේ. එහෙමනම් නිවැරදි පිළිතුර විදිහට ජංගම දුරකථනය තෝරන්න පුළුවන්. ඊළඟට පුතේ බලමු අපි ඊළඟ ප්‍රශ්නය. 54 වෙනි ප්‍රශ්නය. ඇස මුල් කරගෙන අප තොරතුරු ලබා ගන්නා මාධ්‍යයක් වන්නේ.
ඇස මුල් කරගෙන ඒ කියන්නේ ඇහෙන් බලලා අපි තොරතුරක් ලබා ගන්නවා. අපි දන්නවා ඇහෙන් බලලා තොරතුරක් ලබා ගන්නවා, කණෙන් අහලා තොරතුරක් ලබා ගන්නවා, ඇහෙන් දැකලා කණෙන් අහලා තොරතුරු ලබා ගන්න මාධ්‍යයන් තියෙනවා. එමනම් අපි ඇස මුල් කරගෙන ඇහෙන් දැකලා තොරතුරක් ලබා ගන්නේ මොන පිළිතුරේද කියලා තමයි අහන්නේ. ගුවන් විදුලියෙන් අපි ශ්‍රවණය කරනවා, අහනවා. එහෙනම් ගුවන් විදුලිය අපිට තෝරගන්න බෑ. ඊට පස්සේ බලන්න පුවත්පත්. පුවත්පත් නම් අපි දැකලා තමයි තොරතුරක් ලබා ගන්නෙ. රූපවාහිනිය කියලා කියන්නේ ඇහෙන් දකිනවා, ඒ වගේම තමයි එහි ශබ්දය අපි අසනවා. එහෙනම් නිවැරදි පිළිතුර පොතේ අපිට තෝරගන්න වෙන්නේ පුවත්පත් කියන දෙවනි පිළිතුර. පුවත්පත් තමයි දැකලා තොරතුරක් අපි ලබා ගන්නේ. පුවත්පත් විතරක් නෙමෙයි, තවත් තියෙනවා පෝස්ටර්, බැනර්, දැන්වීම්, අත්පත්‍රිකා, මේ වගේ දේවල් අපි බලලා තොරතුරක් ලබා ගන්නෙ. එහෙමනම් ඊළඟට 55 වෙනි ප්‍රශ්නේ බලන්න. තම ප්‍රථම ශාස්ත්‍රීය ලේඛනය ලෙස ශ්‍රී ලංකාවේ කඳුහා මිනිරන් වාරික සංග්‍රහය නිකුත් කරනු ලැබුවේ. අපි දන්නවා අතීතයේ මේ ලේඛන කලාවෙන්, ඒ වගේම තමයි විවිධ අංශවලින්, නව සොයා ගැනීම් වලින්, විවිධ අංශවලින් අපේ රටට කීර්තියක් අත්කරක දුන්න බොහෝ චරිත ඉන්නවා. ඒ අතර චරිත කීපයක් තමයි මේ තියෙන්නේ. මේ අතරින් ප්‍රථම ශාස්ත්‍රීය ලේඛනය ලෙස ශ්‍රී ලංකාවේ කඳුහා මිනිරන් කියන කෘතිය, ඒ කියන්නේ වාරික සංග්‍රහය නිකුත් කරන්නේ ලැබුවේ කවුද කියන එක. ඊළඟට මේ නිකුත් කරනු ලැබුවේ ආචාර්ය මේ ඉන්නේ ආනන්ද කුමාරස්වාමි මහතා. මේ ඉන්නේ ආතර් ශ්‍රී ක්ලාක් මහතා. ආතර් ශ්‍රී ක්ලාක් මහතා කියලා කියන්නේ චන්ද්‍රිකා තාක්ෂණයේ පියා විදිහට සඳහන් කරන්නට පුළුවන්. මේ චන්ද්‍රිකා තාක්ෂණයේ පියා චන්ද්‍රිකා උපයෝගී කරගෙන ලොව පුරා පණිවිඩු හුමාරු ක්‍රමයක් නිර්මාණය කරන්න පුළුවන් කියලා මේ ප්‍රථම වතාවට හඳුන්වා දුන්නේ ආතර් ශ්‍රී ක්ලාක් මහතුමා. මේ එස් මහින්ද හිමියන් රට ජාතිය අවදි කරන්නට පෑන යොදවගෙන මේ කවි, ඒ වගේම තමයි නිර්මාණ කරමින් ජාතිය අවදි කරපු හිමි නමක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එමනම් ආචාර්ය ආනන්ද කුමාරස්වාමි තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 56 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. ලෝක උරුමයක් වූ ගාලු කොටු පවුර පිහිට ඇති පළාත ඇතුළත් පිළිතුර. ගාලු කොටු පවුර පිහිටි පළාත ඇතුළත් පිළිතුර. අපි දන්නවා ගාලු කොටු පවුර පිහිටලා තියෙන්නේ මේ දකුණු පළාත තුල. ගාල්ල මාතර හම්බන්තොට කියන මේ දිස්ත්‍රික්ක පිහිටලා තියෙනවා දකුණු පළාතේ. එහෙනම් ඊළඟ 57 වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ. වගාවන්ට හිතකර සත්වයෙක් වන්නේ, වගාවන්ට හිතකර සත්වයා කවුද කියලා තමයි යන්නේ, මොන සත්වයාද කියන එක. දලඹුව අපි දන්නවා, දලඹුව මේ වගාවන්වල පුංචි කාලේ මේ ලපටි පත්‍ර ඒ සහ පැලෑටි වලට හානි කරනවා. ඊළඟට ගොළුබෙල්ලත් ඔබ දන්නවා, ගොළුබෙල්ලත් හානි කරනවා. හැබැයි මේ ඇටිකුකුලා කියන සත්වයා සාකවලට හානි කරන්නේ. මෙයා සාක විනාශ කරන ගොළුබෙල්ලන් වගේ සත්තු විනාශ කරනවා, කාද අමනවා. ඒ නිසා මේ ගොවියාට ගොළුබෙල්ල අඩු වෙන එක ප්‍රයෝජනයක්. ඒ නිසා ගොළුබෙල්ලන් අඩු වෙනවා කියලා කියන්නේ වගාවන්ට හිතකරයි. ඒ නිසා නිවැරදි පිළිතුර ඇටිකුකුලා කියන පිළිතුර අපිට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට බලන්න, සවසට පිපෙන මල් වර්ගයක් දවසේ සමහර මල් උදේට පිපෙනවා, සමහර මල් සවසට පිපෙනවා, සමහර මල් රාත්‍රියට පිපෙන මලුත් තියෙනවා. අපි දන්නවා රෝස මල් උදේට පිපෙනවා, ඒ වගේම තමයි කඩුපුල් මල් පිපෙන්නේ රාත්‍රියේ. සාමාන්‍ය 12ට ආසන්න ඒ වගේ කාලයක තමයි කඩුපුල් මල් පිපෙන්නේ. හෙන්දිරික්කා මල් තමයි නිවැරදි පිළිතුර. හෙන්දිරික්කා මල් පිපෙන්නේ සවසට. ඉස්සර ඔරලෝසු බොහෝ විට ගැමියන් වැඩ කරනකොට ඔරලෝසු වගේ දේවල් අරගෙන යන්නේ නැහැ වැඩට. බොහෝ විට මේ සවසට වැඩ නිමා කරන්න ඔවුන් බලන්නේ පරිසරයේ දේවල් තුලින් තමයි ඔවුන් වෙලාව අඳුරගත්තේ. ඉතින් මේ හවස වැඩ නිමා කරන්න ඔවුන් හේනේ කුඹුරේ වැඩ කරනකොට හෙන්දිරික්කා මල් පිපෙනවා නම්, වැටකුළු මල් පිපෙනවා නම් ඔවුන් දන්නවා සවස 4ට විතර මේ දේවල් පිපෙනවා. එනිසා වැඩ නිමා කරලා ඔවුන් ගෙවල් කරා යනවා, නිවෙස් කරා යනවා. ඉතින් සවසට පිපෙන මල් විදිහට මේ හෙන්දිරික්කා මල් අපිට හඳුන්වන්න පුළුවන්. විවිධ පාටින් තියෙන්න පුළුවන්, සුදු තියෙන්න පුළුවන්, කහ තියෙන්න පුළුවන්, විවිධ වර්ණයෙන් හෙන්දිරික්කා මල් තියෙන්න පුළුවන්. 59 වෙනි ප්‍රශ්නේ බලන්න ඔන්න. අවසාන ප්‍රශ්නේ, පරිසරයේ පහත මාර්ගවල අධිවේගී මාර්ගය දැක්වෙන්නේ. අපි දන්නවා ප්‍රධාන මාර්ග දැක්වෙන්නේ රතුපාට වර්ණයෙන්. මේ දුම්රිය මාර්ග 3 පිළිතුරේ තියෙන්නේ. එහෙමනම් අධිවේගී මාර්ග දැක්වෙන්නේ පුතේ අලුතෙන්ම හඳුන්ලා දුන්නේ අපේ ශ්‍රී ලංකාවට. අධිවේගී මාර්ග දම්පාටින් තමයි අධිවේගී මාර්ග සටහන් වෙන්නේ.
සිතියන්වල ඒවගේම තමයි සංකේතය තමයි ඊ කියන සංකේතය. එහන නිවැරදි පිළිතුර පුතේ අපි ගන්න වෙන්නේ නිවැරදි පිළිතුර අංක එක අධිවේගී මාර්ග කියන එක. එමනම් ඔන්න අපි අද දවසේ ඊළඟ අවසාන ප්‍රශ්නය ඔබට යොමුවෙලා තියෙන රචනාව සම්බන්ධයෙන් අනිවාර්යෙන් ඔබට රචනාව ලියන්නට වෙනවා. නිවැරදිව උක්තාඛ්‍යාත ගලපලා නිවැරදිව රචනාව ලිව්වොත් ඔබට ලකුණු 6ක් ලැබෙනවා. රචනාව ලොකු ලකුණක්. ඉතින් මේ රචනාවෙන් කියන්නේ පුතේ මොකද්ද? තරිඳු පාසල් යාමට නිවසෙන් පිටත් වී මඳ වේලාවක් ගිය පසු මාර්ගයේ අසලින් ඇසුණු ශබ්දය නිසා මඳක් හැරි ඒ දෙස බැලුවේය. ලේන් පැටියෙකු කූඩුවෙන් වැටි කෑගසන ආකාරය දුටු ඔහු මඳක් ඒ දෙස බලා සිටියේය. තරිඳු ඔබ වෙයි සිතා ඉන් පසු ඔබ කළ දේ පිළිබඳ වාක්‍ය තුනක් ලියන්න. සෑම වාක්‍යයක් සඳහාම වචන පහකට නොඅඩු විය යුතු අතර උක්තාක්‍යත් සම්බන්ධය හා අක්ෂර වින්නාසය නිවැරදි විය යුතුය. ඒකෙදී කියන්නේ වචන පහකට නොඅඩු අඩු නැතුව ඒ වගේ තමයි අක්ෂර වින්නාසය නිවැරදිව මේ මාතෘකාවට අදාළ තරිඳු ඔබයයි සිතලා ඉන් ඉස්සරහට කළ දේ කියලා තියෙනවා. එතකොට පුතේ මේක අපි බලාපොරොත්තු වෙන්නේ අතීත කාලයෙන් මේ වාක්‍ය බලාපොරොත්තු වෙනවා. ඔබ කළ දේ ඔබ දුටු දෙයක් ඊට පස්සේ මේකේ පැහැදිලිම කියනවා ඔබ කළ දේ පිළිබඳ කරලා ඉවර වෙච්ච දේ පිළිබඳ මින් ඉස්සරහට වෙන්නත් ඕනේ. මින් ඉස්සරහට ඔබ කළ දේ පිළිබඳ වාක්‍ය තුනක් ලියන්න. එක් වාක්‍යයකට වචන පහක්වත් අඩුම තියෙන්න ඕනේ. ඒ වගේ තමයි උක්තාක්‍යත් සම්බන්ධයෙන් නිවැරදි වෙන්න ඕනේ. අක්ෂර වින්‍යාසයේ නිවැරදිව ලියලා තිබුණොත් ඔබට ලකුණු 6ක් ලැබෙනවා මේ රචනාව තුනින්. ඔබට ඔබේ පන්ති භාර ගුරුතුමත් ගුරුතුමිය සමග මේ රචනාව ඔබ සාකච්ඡා කරන්නට ඇති. නිවැරදිව වාක්‍ය තුනක් ලියපු ඔබට ලකුණු 6ක් පිරිනැමෙනවා මේ රචනාව හරියට ලියලා තිබුණොත්. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අදිති ප්‍රශ්න පත්‍ර මාලාවේ අංක 8 දෙවනි ප්‍රශ්න පත්‍රය අපි පිළිතුරු සාකච්ඡා කරලා හමාර කරනවා. අද දවසේ 2024 ශිෂ්‍යත්ව විභාගෙට මුහුණ දෙන ඔබට ඉතින් නැනලොවට පානගෙන හපනුන්ට මඟ කියන අදිති ප්‍රශ්න පත්‍ර මාලාවේ තවත් එක් ප්‍රශ්න පත්‍ර දෙකක් ඉවර වෙනවා පිළිතුරු සාකච්ඡා කරලා. එහෙමනම් මේ අවස්ථාව ඔබට උදා කළ දුන්න අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය ඉතා ගෞරවයෙන් සිහිපත් කරමින් මෙයට සහයෝගය ඒ වගේම තමයි නිසි අධීක්ෂණය යටතේ මෙම කර්තව්‍ය ඔබ වෙත ළඟා කර දුන් නිලධාරී මණ්ඩලය ඒ වගේම තමයි තාක්ෂණයෙන් සහයෝගය ලබා දුන් ජානක ගුරුතුමා වගේම අපිට විවිධාකාරයෙන් සහය දුන්න බොහෝ තවත් පිරිසක් සිටිනවා. ඉතින් ඒ සියල්ලට ස්තුතිවන්ත වෙමින් අද දවසේ ඔබට මේ පාඩම් මාලාවේ 8 ප්‍රශ්න පත්‍රයේ 8 ප්‍රශ්න පත්‍රයේ 2 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ඔබට අවබෝධ වෙන්නට ඇති. එහෙමනම් ආදරණීය දුවේ පුතේ ඔබට 2024 ශිෂ්‍යත්ව විභාගයෙන් විශාල වැඩි ලකුණක් ලබා ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසෙන් ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි. අයිබවන්.